හොඳයි පින්නතුනි කවුරුත් පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරයක් දීලා নমස්කාරය තුන්වරක් කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි කාරුණික සදහවත් පින්නතුනි අපි තේරුම් ගන්න ඕන අපි කැමති වුණත් නැතත් අපිට ගෝචර වුණත් නැතත් අපි මේ දුක් පැවැත්ම කියන යාන්ත්‍රණයට අහු වෙලයි ඉන්නේ අපි කැමති වුණත් නැතත් අපිට ගෝචර වුණත් නැතත් අපි මේ දුක් පැවැත්මක් පවත්වාගෙන යනවා මේක නිකම් මේ අර ගඟට වැටිච්ච කොළේ ගඟට වැටිච්ච පුද්ගලයේ ගහගෙන යනවා වගේ වැඩක් ඒකයි තීරුම ඒක නිසා අපේ බුදුහාමුදුරුවෝ හොයාගත්තා මෙන්න මේ සමස්ත විශ්වයේ යාන්ත්‍රණයම සිද්ධ වෙන්නේ ඇයි කියලා මේ සමස්ත යාන්ත්‍රණය මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන්නේ කෙසේද කියලා එහෙම සිද්ධ වෙන්න මොනවද හේතු කියලා ඒක නිසා අපි තීරුම් ගන්න ඕන මේ සසර ගමන පවත්වාගෙන යන්න මොනවද හේතු ඇයි මේ සත්වෙක් උපදින්නේ ඇයි මේ ලෙඩ වෙන්නේ ඇයි මේ වයසට යන්නේ ඇයි මේ මැරෙන්නේ
ඒ ජීවත් වෙලා ඉන්න කාලය තුල ඇයි මේ දුක්ක දෝමනස්ස ශෝක පරිදේව උපායාස ඇති වෙන්නේ ඇයි මේ මගේ සිතට දුකක් දැනෙන්නේ ඇයි මේ දවල් වෙන්නේ රෑ වෙන්නේ ඇයි මේ විශ්වයේ මෙවැනි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ එහෙම වෙන්න මොනවද හේතු මොනවද හේතු අන්න බුදුහාමුදුරුවෝ හොයාගත්ත මේ හේතු තුනක් තියෙනවා කිය. මොනවද හේතු තුන? රාගය, ද්වේෂය, මෝහය. මොකද්ද රාගය කියලා කියන්නේ? සිතේ උපදින කැමැත්තයි ප්‍රිය ස්වභාවයයි. ඒක තමයි අභිවර්ධනය වෙන්නේ අපි ඔය කියන කෑදරකම, පෙරේතකම, ආලය, ආදරය, රාගය, නන්දි රාගය, ආශාව බව. මොකක්ද එහෙනම් ද්වේෂය කියලා කියන්නේ? සිතේ උපදින අප්‍රිය ස්වභාවයයි. ඒක තමයි අභිවර්ධනය වෙන්නේ අපි ඔය කියන තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව බවට. අන්න අපි කාටත් රාගය, ද්වේෂය පිළිබඳ අදහසක් තියෙනවා. එහෙනම් මොකද්ද මෝහය කියලා කියන්නේ? මොකද්ද මෝහය කියලා කියන්නේ? අපි කොයි වෙලාවටද මෝහයට අහු වෙන්නේ මොනා කරන්න යනකොටද ඇත්තෙම කියනවනම් රාගයට ද්වේෂයට මෝහයට තුනටම අහු වෙන්නේ අපි මොනා කරන්න යනකොටද මොනා කරන්න යනකොට අපිට තියෙනවා මේ අසකනනාසය දිවකය මන කියලා ස්පර්ශ ආයතන හයක්. මේ ස්පර්ශ ආයතන හයට ස්පර්ශ වෙනවා. මොනවාද ස්පර්ශ වෙන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන ආකාරයට නම් රූප. රූප හැදිලා තියෙන්නේ මොනාවලින්ද? බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන ආකාරයට නම් බෙදාගෙන බෙදාගෙන ගියාම හම්බ වුණා පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත හතර. අපිට ඉස්කෝලේ හැටියට නම් අංග ආවර්තිත වගුවේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කියලා අන්න බෙදලා දාලා තියෙනවා. ඒව තමයි අපේ සෙන්සර් හයට ස්පර්ශ වෙන්නේ. අන්න මේ ස්පර්ශ වෙන දේ පිළිබඳව අපි අදහසක් නිර්මාණය කරගන්න ඕන. ස්පර්ශ වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කරගන්න ඕන. ස්පර්ශ වෙන දේ පිළිබඳව නිර්මාණය කරගන්න අදහස තමයි අරමුණක් කියලා කියන්නේ. අන්න එහෙනම් අපි රාගයට, ද්වේෂයට, මෝහයට අහු වෙන්නේ මොනා කරන්න යනකොටද? ස්පර්ශ වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කරගන්න යනකොටයි. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්නවා අපි කවදද දෙන සරල උදාහරණයක් තියෙනවා. අපි යම් සාදයකට යනවා. ගියාම අපිට හොඳ රසවත් ප්‍රණීත ජාතියක කේක් ජාතියක් පොඩි පොඩි කෑලි වලට කපලා බන්දේසියක තියලා අල්ලනවා. අන්න දැන් අපි කේක් කෑල්ලක් අරගෙන කන්න පටන් ගන්නවා. අන්න දැන් අපේ දිව කියන ස්පර්ශ ආයතනයට ආන් අර කියාපු පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත හතර ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. අන්න දැන් අපි ස්පර්ශ වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කරගන්න ඕන. ඉතින් මං අහනවා දැන් මේ දිවට මේ කේක් කෑල්ල රසය දැනෙච්ච ගමන් මම කිව්වනේ මේක රසවත් ප්‍රණීත ජාතික කේක් කියලා. මොකද්ද ඔබට පහළ වෙන්න පුළුවන් අදහස මේ කේක් පිළිබඳව? මේ කේක් නම් පුදුම රසක්. අන්න ඒකයි ඔබේ අදහස. දැන් අන්න ස්පර්ශ වෙච්ච දේ පිළිබඳව ඔබ අදහසක් නිර්මාණය කරගත්තා. මේ කේක් නම් පුදුම රසක්. මේ කේක් නම් පුදුම රසක් කියන තැන මොකද්ද ඉපදෙලා තියෙන්නේ? ඔබ මේ කේක් වලට
කැමති අන්න රාගයක් ඉපදිලා අන්න දැන් තව ටිකකින් බන්දේසිය ආපහු අල්ලගෙන එනවා ඔබට දැන් මොකද හිතෙන්නේ තව කෑල්ලක් කෑවන හොඳයි කිය මගේ දිව හරහා මට මේ කේක් රසය ගෙනල්ලා දෙන සුඛ වේදනාව සැප වේදනාව මෙන්න මේ ආස්වාදය මට තව තව විඳින්න තිබුණානා හොඳයි කියන තීරණයට ඇවිල්ලා ඔබ මේ කේක් රසයට හා වෙලා තණ්හාවක් ඇති වෙලා අනේ නම් අපිට තේරෙනවා මේ කේක් රසය දැනෙච්ච ගමන් රාගයකුත් ඉපදිලා එතනින් එහාට ගිහිල්ලා තණ්හාවකුත් ඇති වෙලා අනේ නම් ඔබ කේක් පිළිමද අදහසක් ගත්තා මේ කේක් නම් පුදුම රසක් රාගේ ඉපදුනා ඔබේ තීරණය මේ කේක් නම් පුදුම රහක් කියන එකයි ඉතින් මං අහනවා ඔය කේක් රස මොනාට සාපේක්ෂවද ඔබ මේ කේක් රසයි කියලා තීරණය කළේ මොනාට සාපේක්ෂවද මොකද දැන් තීරණ ගන්න ඕන ඔබට රස දෙයි මට රසයිද ඈ ඔබට ලස්සන දෙයි මට ලස්සනයිද ඔබට ගඳ සුවඳ දෙයි මට ගඳ සුවඳයිද අපි ඔක්කොම භාවිත කරන්නේ එකම පර්ෆියුම් ජාතියක්ද ඈ දැන් මේ ඇයිට ධූරියන් ගඳයිද සුවඳයිද එහෙමත් නැත්නම් මං අහන ධූරියන් ඔබට රසයිද රස නැද්ද අන්නේ නම් අපේ අදහස සාපේක්ෂයි අපි දරන අදහස නිර්මාණය කරගන්න අදහස සාපේක්ෂයි ඒක තේරෙනවා අපිට ඉතින් මං අහනවා ඔබ මේ කේක් රසයි කියලා තීරණය කළේ මොනාට සාපේක්ෂවද මේ දිවෙන් මීට කලින් ඔබ විඳලා ඔබ එකතු කරගෙන තියෙන ඔබේ රසයන් පොදියක් තියෙනවා ඒක නිසා ඔබේ රසයන් පොදියක් තියෙනවා ඔබට රස දෙන්නේ මේ මට රස එහෙනම් මේ රසය මේ අලුත් දත්තය අපි මොකද කරලා තියෙන්නේ මේ කේක් කෑල්ල ස්පර්ශ වෙනකොටම කේක් කෑල්ල හරහා අපිට ලැබෙනවා දත්තයක් මේ දත්තය අපි මොකද කරලා තියෙන්නේ අපගේ දත්ත පොදිය සමග ආසව පොදිය සමග මොකද කරලා තින්නේ සංසන්දනය කරන්න ඕන මනින්න ඕන ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපේ ආසව පොදියෙන් තොරව අපිට ස්පර්ශ වෙන දේ පිළිබඳව අදහසක් නිර්මාණය කරගන්න බෑ ඒ වගේම අපි තේරුම් ගන්න ඕන දැන් මම මගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන තොරතුරු සම්භාරයේ විඳලා තියෙන අද්දැකීම් පොදිය මගේ ආසව පොදිය සමානයිද තව කෙනෙක් ඔහුගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන තියෙන ඔහුගේ ආසව පොදියට නෑ තව කෙනෙක් අනේන පුද්ගලයාගෙන් පුද්ගලයාට තමාගේ ආසව වෙනස් ඒ වුණාට දැන් අපි ඔක්කොටම එක රූපයක් ස්පර්ශ වෙනකොට අපි මොකද කරන්නේ තම තමාගේ ආසව පොදියට සාපේක්ෂව තමයි මැනීමක් කරන්න පුළුවන් වෙන්නේ සංසන්දනයක් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ සංසන්දනය කරලා තියෙන්නේ ප්‍රිය අප්‍රිය කියන අන්ත දෙක අතර නම් අන්නේ සංසන්දනය මෝහයයි එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපි ඔක්කොම මිනුම් මේකකයක් හදාගෙන තියෙන්නේ මොනකට සාපේක්ෂවද අපි ආසව පොදියට සාපේක්ෂවයි අසුතවත් පුතජනයා තමාගේ ආසව පොදියේ වහලෙ ඔහු එකතු කරගෙන තියෙන තොරතුරු සම්භාරයේ වහලෙක් ඇත්තෙම කියනවා නම් ඔහු අසරණයෙක් ඔහුට ස්පර්ශ වෙන දේ පිළිබඳව ඔහුගේ ආසව පොදියෙන් තොරව අදහසක් නිර්මාණය කර ගැනීමේ හැකියාව නැහැ ඒකයි තේරුම් ගන්න
අනං අපිට තේරෙනවා අපි මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් විඳලා එකතු කරගෙන ආසව පොදියක් තියෙන බව අපි ස්පර්ශ වෙන දේ පිළිබඳ දරණ අදහස ආසව මත තීරණය වෙන බව ආසව වලට සාපේක්ෂව තමයි මැනීමක් කරන්න පුළුවන් වෙන්නේ අන්න මෝහයට අහු වෙනවා මැනලා 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 අන්න දැන් තීරණයක් දෙන්න ඕන ඒක තමයි අදහස අදහස නිකුත් කරන්න ඕන අන්න රාගේ කේක් කෑල්ලේ උදාහරණ නම් රාගේ අපි තව උදාහරණයක් ගමු ඔන්න කවුරු හරි පාරක ඇවිදගෙන යනවා කවුරු හරි ඔබට ඇනුම් පදයක් කියනවා අන්න දැන් ශබ්දයක් ඇහුණා ඇහුනේ ශබ්දයක් නේ ඔබ දැන් මේ ශබ්දය මොකද කරන්නේ ආ ඔබේ ආසව පොදිය සමග සංසන්දනය කරන්න ඕන අන්න මෝහයට අහු වෙනවා මැනලා 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 ආ මේක මට කියාපු ඇනුම් පදයක් දැන් මොකද උපදින්නේ ද්වේෂය උපදින අන්න ඒකයි දැන් ඔබේ අදහස ස්පර්ශ වෙච්ච දේ පිළිබඳව අන්න දැන් අපිට අදහසක් තියෙනවා එහෙමනම් රාගය කියන්නේ මොකද්ද ද්වේෂය කියන්නේ මොකද්ද මෝහය කියන්නේ මොකද්ද ඒ වගේම බුදුහාඳුර විග්‍රහ කරනවා මෙන්න මේක මෙතන ක්‍රියාකාරකම් දෙකක් වෙනවා අපි ඔය සිංහලෙන් කියන සිතේ ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරකම් දෙකක් වෙනවා අර ලැබෙන දත්තය ආසව පොදිය සමග සංසන්දනය කරන්න ඕන මනින්න ඕන අන්න එහෙනම් මනිනවා කියන ක්‍රියාකාරකම එකක් ඒකට කියනවා මනෝමය ක්‍රියාකාරකම කියලා මැනලා මැනලා දැන් අදහස ඉදිරිපත් කරන්න ඕන චේතනාව ඉදිරිපත් කරන්න ඕන අන්නේකට කියනවා චිත්තජ ක්‍රියාකාරකම කියලා එහෙනම් මෙතන ක්‍රියාකාරකම් දෙකක් වෙනවා මනෝමය ක්‍රියාකාරකම කියන්නේ එකක් මැනලා මැනලා අදහස ඉදිරිපත් කරන්න ඕන ඒකට කියනවා චිත්තජ ක්‍රියාකාරකම කියලා මෙන්න මේකට තමයි බුදුහාරෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙම මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනස අන්න මනිනවා චේ පදුට්ටේ වැරදි මැනීමට අහු වුනොත් වැරදි අදහසක් වැරදි තීරණයක් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ මොනා පිළිබඳවද ස්පර්ශ වෙච්ච දේ පිළිබඳව එකයි තේරුම් ගන්න අනේන ක්‍රියාකාරකම් දෙකක් වෙනවා එතකොට මෙතන අපි අකුසල් තුනක් කරනවා අපි අහලා තිනවනේ දස අකුසලය මොනා දස අකුසලය අපි සිතින් සිංහලෙන් කිව්වොත් අකුසල් තුනක් කරනවා වචනෙන් අකුසල් හතරක් කරනවා ක්‍රියාකාරකමෙන් අකුසල් තුනක් කරනවා යම්කෝ ඉස්සල්ලාම ක්‍රියාකාරකමට අකුසල් තුනක් කරනවා ප්‍රාණඝාතේ හොරකම කාමීය වර්ධවා හැසිරීම ආ ඊට පස්සේ යම් වචනයට මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාප හතරයි තුනයි හතයි ආ ඒ හත පැත්තකින් තියන්නකෝ අපි සිංහලෙන් කිව්වොත් සිත අපි තේරුම් ගන්නවා අපි ඉස්සල්ලාම කරන අකුසලයේ මොකද්ද කියලා ඉස්සල්ලාම කරන අකුසලයේ මොකද්ද ආ අපි මෝහයට අහු වෙනවා මනෝමය ක්‍රියාකාරකමට අහු වෙනවා මෝහයට අහු වෙනවා අන්න එතන තමයි දහවෙනි අකුසලය පදුට්ට මන සංකප්ප අපි මිච්ඡා දිට්ඨියට අහු වෙනවා අන්නේ නම් මැනලා මැනලා අප්‍රියන්තයට ගියොත් ද්වේෂය ද්වේෂය මුල් කරගෙන අන්න ව්‍යාපාදය උපදිනවා
ඒක තමයි නවවෙනි අකුසලය. අනේ අනුම්පදේ උදාහරණේ හැටියට නම් මනසා චේ පදුට්ටේන කියනකොට 10 වෙනි අකුසලයක් කරලා අවසන් 9 වෙනි අකුසලයක් කරලා අවසන්. කේක් කැල්ලේ උදාහරණයට නම් අන්න මනසා මන පදුට්ට වුණා ගියේ ප්‍රියන්තයටයි ආරාගය පුදුනා රාගය අභිවර්ධනය වෙනවා ආභි ඉච්ඡා විදිහට කැමැත්ත ගැඹුරු කැමැත්තක් කරගන්නවා අන්න එනම් 10 වෙනි අකුසලය සිද්ධ වුණා 8 වෙනි අකුසලය සිද්ධ වුණා එනම් මනසාචේ පදුට්ටේන කියනකොටම අකුසල් කීයක් කරලා අවසන්ද දෙකක් කරලා අවසන් ද්වේෂයේ පුදුනා නම් 10යි 9යි රාගයේ පුදුනා නම් 10යි 8යි හැබැයි 8යි 9යි දෙක එකට සිද්ධ වෙන්න විදිහ නැහැ එක්ක අප්‍රිය එක්ක ප්‍රිය ඒ වගේම 8 වෙනි අකුසලය තනියම සිද්ධ වෙන්න බෑ 9 වෙනි අකුසලය තනියම සිද්ධ වෙන්න බෑ 10යි 8යි 10යි 9යි ඉතින් දැන් මං අහනවා ඒ අනුම්පදේ ඇහිලා ඔබට ද්වේෂය ඉපදුනා නම් අන්න මනස චේ පදුට්ටේන වෙලා අවසන් මොකද්ද දැන් ඔබ දක්වන ප්‍රතිචාරය ඊළඟට ඈ මොකද්ද ඔබ ප්‍රතිචාරය දැන් ඊළඟට ඔබට අනුම්පදයක් ඇහිලා ද්වේෂයක් ඉපදුනා නම් ද්වේෂයක් උපදිනවා කියන තැන මොකද වෙන්නේ මේ සිතේ ඈ සිතනික මොනා කළා වගේද සිතනික එයා කන්ඩිෂන් කළා වගේ නෑ එහෙනම් මොනා කරනවා වගේ ද්වේෂයක් උපදිනකොට මේ සිත රත් වෙනවා තැවෙනවා දැවෙනවා පිච්චෙනවා ගිනි ගන්නවා මේ සිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විකෘති ඥාන ශක්තියක් උපදිනවා දැන් මේ විකෘති ඥාන ශක්තිය අපි මොකද කරන්න ඕනේ පිට කරන්න ඕන කොහෙන්ද පිට කරන්නේ වචනයෙන් අන්න මනසාචේ පදුට්ටේන බහසති වචනය අපිරිසිදු වෙනවා මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා කරන හැබැයි මේ ජනිත වෙන විකෘති ඥාන ශක්තිය වචනයෙන් විතරක් පිට කරලා මදි නම් තව තවත් බලවත් නම් කොහෙන්ද පිට කරන්න ඕනේ අන්න අපි ක්‍රියාකාරකමට යනවා අන්න අපි තීනි දුස්චරිතේ හැසිරෙනවා දස අකුසලයක් කරනවා අන්න බුදුහාමුදුරෝ හොයාගත්තා රාගයක් ද්වේෂයක් මෝහයක් උපදිනවා කියන තැන ඔන්න අපිට ඇති වෙන ප්‍රශ්නේ අපි මනෝ කර්මයේ බිහි කරගන්නවා වචී කර්මයේ බිහි කරගන්නවා කාය කර්මයේ බිහි කරගන්නවා අපි රාගයෙන් බැඳෙනවා කියලා කියනවා ද්වේෂයෙන් ගැටෙනවා කියලා කියනවා මොහොයින් මුලා වෙනවා කියලා කියනවා හැබැයි අපි තේරුම් ගන්න ඕන රාගයෙන් බැඳුනත් එක සම්බන්ධයක් ද්වේෂයෙන් ගැටුනත් ඒකත් සම්බන්ධයක් මොහේ මුලා වුණත් ඒකත් සම්බන්ධයක් දැන් මම අහනවා ඔබ ඔබේ ආදරවන්තයා සමග ආදරවන්තිය සමග බැඳිලා ඉන්නේ මොකෙන්ද ඔව් ආදරය කරනවා නම් ඉතින් රාගයෙන් තමයි වෛර කරනවා වෙන්නත් පුළුවන් දැන්න එහෙමත් නැත්නම් මං අහනවා ඔබ ඔබේ නැන්දාම්ම එක්ක හරි ලේලි එක්ක හරි බැඳලා ඉන්නේ මොන වගේ සම්බන්ධයකින්ද ද්වේෂයකින් වෙන්න පුළුවන් අන්න එන තේරුම් ගන්න ඕන රාගයෙන් බැඳුනත් එක සම්බන්ධයක් ද්වේෂයෙන් ගැටුනත් ඒකත් සම්බන්ධයක් අපිට නොතේරුණාට මෝහයෙන් මුලා වුණත් ඒකත් සම්බන්ධයක් මොකද සම්බන්ධය ඇති වෙන තැන මොකද වෙන්නේ
Ara bahire rupa kotas mulkaragena mama vedanavak nirmanaya karagannawa. Sanyavak nirmanaya karagannawa. Emata kriya karanawa. Manasache paduttena wenawa. Anna manosankare bihi wenawa. Eka una kiyannema ma tula ipadila tiyenne vikurti ñana shaktiyak. Anna emana rupa vedana sanya sankara vinya. Ena ragayak dvesayak mohayak upadinawa kiyana tana panchaskanda upadanayak siddha wenawa. Buddhaharu desana karanawa me udeta aruna udaya vannase aruna udaya vannase ape sithi ragaya udaya wenawa dvesaya udaya wenawa mohaya udaya wenawa ekata kiwwa aruna udaya vannase ape sithi samudaya bihi wenawa Ragin pancaskandhya kupadane karagannawa, dvesin pancaskandhya kupadane karagannawa, mohen pancaskandhya kupadane karagannawa. Mang ahanawa den, obe sithe rage upadinawada? Obe sithe dvese upadinawada? Obe sithe mohe upadinawada? Ena obat ragen bendenawa, dvesen bendenawa, mohen bendenawa. Ena obe sithe samudaya bihi? Enam samudaya kiyanne satyak. Obe sithe raage upadinawa nam dvese upadinawa nam mohaye upadinawa nam samudaya kiyanne satyak. Oba priya lesa bendinawa apriya lesa bendinawa priya apriya athara sansandhanaya kara kara bendinawa. Menna me bendima dan buddhahara vigraha karanawa. Nanti mang ahanawa. Oba ragen bendila tiyenawa nam, dvesen bendila tiyenawa nam, mohen bendila tiyenawa nam. E ragayakin, dvesayakin, mohayakin bendime avasam pratipalayak vindala tiyenawada? Tavama nadda? Dan oba kiyuwanne oba sithe raage upadinawa dvese upadinawa mohe upadinawa samudaye bihi wenawa eka satyayak ne enan dan man ahana oba raageyen bendila tiyenawa nan dveseyen bendila tiyenawa nan mohayen bendila tiyenawa nan e raageyen dveseyen mohayen bendime avasan pratipalayak bindala tiyenawada tawama nadda bindala tiyenawa mokadda ahena duka kiyanne satya me ayai dan mata kiyuwe Me aya kiyana me aya thula samudaya bihi wenawalu samudaye pratipalaye wasen mama kiyuwe naha me aya kiyanne samudaye bihi wime pratipalaye wasen duka uda wenawa ekai therum ganna ehenam oba sambandhayak yethi karagannawa priya sambandhaya apriya sambandhaya priya apriya athara sansandhanaya karana sambandhaya me tunatama buddhahamuduru me tunama niyojanaya karanda eka wacanayak denawa eka thamai pi pi kiyana tana thiyenawa priya sambandhaya apriya sambandhaya Priya priya tera sansandhanaya karana sambandhaya pi anna bendima dan benduna na mokadda palaya dukai ona deekata bendenna ekko raagen ekko dvesen ekko mohen anna ehema nam pi dukka Pemvata duka wenala denawada? Ne. Habai pemvata pi dukka. Ragayen bendunath duka uda wenawa,
ද්වේෂයෙන් බැඳුණත් දුක උදා වෙනවා මෝහයෙන් බැඳුණත් දුක උදා වෙනවා මොකද රාගයෙන් බැඳෙනවා කියන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා ද්වේෂයෙන් බැඳෙනවා කියන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා මෝහයෙන් බැඳෙනවා කියන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා සංකිත්තේන පංච උපාදානකන්දාපි දුක්ඛ එහෙනම් පි නියෝජනය කරනවා බැඳීම් තුනම වෙන බැඳින්න ක්‍රමයක් නැහැ එක්ක රාගෙන් එක්ක දේශෙන් එක්ක මොහෙන් සංකිත්තේන පංච උපාදානකන්ද දුක්ඛ පි දුක්ඛ එහෙනම් මේ ලෝක සත්වය ජීවත් වෙනවා කියලා මොනවාද කර කර ඉන්නේ ඈ තමාගේ යසකනනාසය දිවකයමන කියන ස්පර්ශ ආයතන හය භාවිතා කරමින් සම්මුදය බිහි කර කර එහි ප්‍රතිඵලය වශයෙන් දුක් පැවැත්මක් පවත්වාගෙන ඔකට කියනවා කර්ම චක්‍රය කියලා සමුදය කියන වචනයට සමාන වචනයක් තියෙනවා ඒ තමයි සං උප්පාද සං උදය කිව්වත් සං උප්පාද කිව්වත් දෙකේම තේරුම පංචස්කන්ධ උපාදානයයි පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වුණොත් එහි ඵලය දුකයි දැන් අපි හොයන්න ඕන අපි කොයි වෙලාවටද මේ පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්නේ? ඒ කියන්නේ රාගයෙන් බැඳින්නේ, දේශයෙන් බැඳින්නේ, මෝහයෙන් බැඳින්නේ. මොකද ඒකට මුල. ඈ? ඒකට මුල තමයි පටිච්ච. ඉච්ච කියන්නේ කැමැත්ත. පටි කියන්නේ බැඳෙනවා. තමාගේ විකෘති කැමැත්තට බැඳෙනවා අසුතවත් පුදජනයාට තියෙන විකෘති කැමැත්තක් තමයි ඔහුගේ සසර ගමනට මුල් වෙලා තියෙන අවිද්‍යාවයි එහෙනම් මොකද දැන් වෙන්නේ තමාගේ විකෘති කැමැත්තට බැඳෙන බැඳෙන වාරයක් පාසා මොකද වෙන්නේ පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා පටිච්ච වෙන වාරයක් වාරයක් පාසා සං උප්පාද හේවත් සමුදය බිහි වෙනවා අන්නේනම් පටිච්ච සමුප්පාද එහි ප්‍රතිඵලය දුක මේකට කියනවා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද පාද ධර්මය කිය. ඒ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයෙන් තමයි දුක්ඛ සත්‍යයත් දුකට හේතුව සමුදය සත්‍යයත් විග්‍රහ කරලා තියෙන්නේ. ඕක තමයි ලෝක සත්‍යය කරගෙන යන්නේ. ඕක තමයි කර්ම චක්‍රය. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අසුතවත් පුතජනයා දුක්ඛේ අඥාන. ඔහු දුකක් විඳිනවා කියලා දන්නවද? නැහැ. ඔහු හිතන් ඉන්නේ මේ සැපක් විඳිනවා. ඔහු හිතන් ඉන්නේ මේ කොහේ ඇවිල්ලා ඉන්නවා කියලාද? ඈ? මගුල් ගෙදරක ඇවිල්ලා ඉන්නවා කියලා. ඔබ අවුරුද්දකට මගුල් ගෙවල් කීයකට යනවද? ඔහු හිතන් ඉන්නේ මේක මගුල් සක්වල. ඒකයි තේරුම් ගන්න. මොනවාද මගුල් කියන්නේ? ඈ? මොනවාද මගුල් කියන්නේ? මර උගුල්. මාරයා අටවලා තියෙන උගුල්.
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ස්පර්ශ වෙන වෙන තැන තියෙන්නේ මර උගුල් ඔබව පැවැත්මට හිර කරන උගුල් ඒක තමයි ඇත්තෙම මගුල් සක්වල කියලා කියන්නේ මේ අසුතවත් පුදජනය දුක්ඛේ අඥානං දුකක් විඳිනවා කියලා දන්නේ ඒ විතරක්ද දුක්ඛ සමුදේ අඥානං ඔහුගේ දුකට මොනවද හේතු කියලා දන්නෙත් නැහැ ඔබේ දුකට මොනවද හේතු ඈ කවුද ඔබේ දුකේ නිර්මාතෘ ඈ කවුද ඔබේ දුකේ නිර්මාතෘ මොනවාද ඔබේ දුකට හේතු ඈ ඔබේ ආදරවන්තයා නෙමෙයි ආදරවන්තිය නෙමෙයි ඔබේ දුකට හේතුව ඔබේ ස්වාමියා නෙමෙයි ඔබේ දුකට හේතුව ඔබේ බිරිඳ නෙමෙයි දුකට හේතුව ඔබේ අම්මා තාත්තා නෙමෙයි ඔබේ දුකට හේතුව ඒ අය නෙමෙයි ඔබේ දුකේ නිර්මාතෘ ඔබේ දරුවා නෙමෙයි ඔබේ දුකේ නිර්මාතෘ ඔබේ සේවාදායකයා නෙමෙයි ඔබේ දුකේ නිර්මාතෘ ඔබේ අහල පහල මිනිස්සු ගෙවල් වල මිනිස්සු නෙමෙයි ඔබේ දුකේ නිර්මාතෘ අර මේ පැත්තේ හිටිය රටේ පාලකයෝ නෙමෙයි ඔබේ දුකේ නිර්මාතෘ ඈ එහෙම තමයි හිතාගෙන ඉන්නේ ඔහො දුක්ඛේ අඥානං දුක් සමුදි අඥාන දැන් බුදුහාමර අපෙන් අහන්නේ දුක කියන්නේ ඵලයක් පි දුක්ඛ දුකට හේතුව රාගයෙන් බැඳීම ද්වේෂයෙන් බැඳීම මෝහයෙන් බැඳීමයි අනේ නම් දුක කියන්නේ ඵලයක් දුක උදා කරලා දෙන්න හේතු තුනයි තියෙන්නේ රාගය ද්වේෂය මෝහය ඔබට මේ දුකෙන් මිදී නිදහස් වීමට අවශ්‍යද අවශ්‍ය නම් ක්‍රමයක් තියෙනවා මොකද කරන්න ඕන දුක කියන්නේ ඵලයක්ලු දුක උදා කරලා දෙන හේතු තුනයි රාගය ද්වේෂය මෝහය ඔබට එහෙනම් මේ දුකෙන් මිදී නිදහස් වීමට අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ දැන් ඈ මොකද කරන්න ඕනේ දැන් මං අහනවා ඔබ මේ ජීවිත කාලය තුල මේ දුකෙන් මිදී නිදහස් වෙන්න මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග ඔබ මේ ජීවිත කාලය තුල මේ දුකින් මිදී නිදහස් වෙන්න මොනවද අරගෙන තියෙන පියවර ඈ අන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ අසුතවත් පුදජනයා දුකෙන් මිදී නිදහස් වෙන්න මොන වගේ පියවරද ගන්න කියලා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා භයතජ්ජිත මෙන්න මේ හේතුඵල ධර්මය නොදන්නා අසුතවත් පුදජනයා ඒ කියන්නේ දුක දන්නේත් නැහැ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං හේතුඵල ධර්මයේ දන්නේ නැහැ හේතුඵල ධර්මයේ දන්නේ නැති අසුතවත් පුදජනයා දුකටපත් වෙලා බයටපත් වෙලා බහුවිධ තැන් සරණ පතාගෙන යනවලු මොන වගේ තැන්ද පබ්බතානි ආ ගල් වඳින්න යනවලු වනානිච වනාන්තර වඳින්න යනවලු ආරාම ආරාම වඳින්න යනවලු රුක්ක ගස් වඳින්න යනවලු චෛත්‍යනේ චෛත්‍ය දේවාල කෝවිල් වඳින්න යනවලු වැඳලා මොනාද ඉල්ලන්නේ අනේ මේ මාව මේ දුකෙන් නිදහස් කරන්න මටයි මගේ පවුලටයි එක්ක මගේ මටයි මගේ ව්‍යාපාරයටයි ඈ මටයි මගේ පවුලටයි
honda satutak sukayak aaswadayak honda labayak apita laba denna anna hetupala dharmaya nodanna assutavat putajjanaya duken nidahas wenna katayutu karana aakaraya dukkhi ajnanam dukkha samudhi ajnana නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා දුකෙන් මිදී නිදහස් වෙන්න නම් ගත හැකි කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකමයි තියෙන්නේ මොකද්ද දුක උදා කරලා දෙන හේතු තුන භංග කරන්න ඕන කඩලා බිඳලා දාන්න ඕන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංග නිරුජ්ජති මෙන්න මේ දුක උදා කරලා දෙන හේතු තුන කඩලා බිඳලා දාන්න ඕන උදුරලා දාන්න ඕන ඒ කියන්නේ මොකද කරන්න ඕන මෙන්න මේ සිතේ උපදින්න යන රාගය අත්හරින්න ඕන රාගයෙන් වෙන් වෙන්න ඕන මේ සිතේ උපදින්න යන ద్వේෂය අත්හරින්න ඕන ద్వේෂයෙන් වෙන් වෙන්න ඕන මේ සිතේ උපදින්න යන මෝහය අත්හරින්න ඕන මෝහයෙන් වෙන් වෙන්න ඕන රාගයෙන් වෙන් වෙනවට කියනවා විතරාගී ద్వේෂයෙන් වෙන් වෙනවට කියනවා විත ద్వේෂී මෝහයෙන් වෙන් වෙනවට කියනවා විත මෝහි අන්නේකට කියනවා සමුදය මොනා කරනවා කියලාද නිරෝධ කරනවා කියලා අන්නේ නම් දේශනා කළා දුකෙන් මිදී නිදහස් වෙන්න නම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං වෙන මොන දේ කළත් දුකෙන් නම් මිදී නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැත අන්න ඔබ තේරුම් ගන්න ඕන ඔබ රාගයේ විතරාගයේ කරනවා නම් ද්වේෂයේ විත ද්වේෂයේ කරනවා නම් මෝහයේ විත මෝහි කරනවා නම් අන්න සම්බන්ධයෙන් නිදහස් එහෙනම් දැන් ඔබට දුක කියන ඵලයේ උදා වෙන්න පුළුවන්ද බෑ හේතු නැහැ අන්න එහෙනම් ඔබ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසාවලින් නිදහස් දුකෙන් නිදහස් බැඳීමෙන් නිදහස් රාග බැම්මෙන් නිදහස් ద్వේෂ බැම්මෙන් නිදහස් මෝහ බැම්මෙන් නිදහස් නිබ්බාන එහෙමනම් නිබ්බානං පරමං සුඛං නොබැඳීමේ සුවය සදාකාලිකයි ඒකයි තේරුම් ගන්න. අනේ නම් අපිට තේරෙනවා අපිට දුකෙන් මිදී නිදහස් වෙන්න නම් කරන්න යමක් තියෙනවා. මොකද කරන්න ඕනේ? සමුදය නිරෝධ කරන්න ඕන. ඉතින් දැන් මම අහනවා. ඔබට අර ඇනුම් පදේ ඇහිලා සමුදය බිහි වෙන්න මනසාචේ පදුට්ටේන වෙන්නේ ද්වේෂයේ උපදින්න කොච්චර වෙලාවක් ගත වෙනවද? ඈ? අසුරු असुरु सेनकीं पंचस्कंदे उपादाने करगन्नवा असुरु सेनकीं मनसाचे पदुट्टेन वेनवा असुरु सेनकीं मनोकर्मे बिहि वेनवा ओब असुरु सेनकीं पटिच्च समुप्पाद धर्मय बलगन्वनवा एकै तीरुं गन्नु अन्न देंगे अपि तीरुं गन्नु ए वेडेट अपिट गते वेन्ने असुरु सेनाय අනදන් ඔබට අවශ්‍යයි මේ දුකෙන් මිදී නිදහස් වෙන්න. ඔබ දැන් දන්නවා සමුදේ බිහි වුණොත් එහි ඵලයේ දුක. දැන් ඔබට දුකෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නිසා ඔබ මොකද කරන්න ඕනේ? සමුදේ නිරෝධ කරන්න ඕනේ. අන්නේ නම් සමුදේ බිහි වෙන්න යන්නේ අසුරුසනයි නම් ඒ රාගයේ ద్వේසේ මොහේ උපදින්න යන්නේ අසුරුසනයි නම් ඔබට දැන් අවශ්‍ය නම් ඒ රාගයෙන් ద్వේසේ මොහේ මිදී නිදහස් වෙන්න කොච්චර වෙලාවක් තියෙනවද? ඈ?
ඒකට තියෙන්නේ අසුරු අසුරු යන පරක් වුණොත් රාගය උපදිනවා ද්වේෂය උපදිනවා මෝහය උපදිනවා මානසාචය පදුට්ටේන වෙනවා අනේ නම් ඔබටත් තේරෙනවා සමුදේ බිහිවෙන්න යන්නේ අසුරු සැනයි එහෙනම් සමුදේ නිරෝධ කරන්න තියෙන්නේ අසුරු අසුරු සැනයි එහිදී මං අහනවා කොහොමද මේ සමුදය නිරෝධ කරන්නේ මොකද්ද ක්‍රමය මොකද්ද මාර්ගය අපි දැන් කතා කළා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධය සාක්ෂාත් කරගන්න ඕන කියලා කතා කළා එහෙනම් මේ සමුදය නිරෝධ කරන්න මොකද්ද තියෙන මාර්ගය ප්‍රතිපදාව මොකද්ද වැඩපිළිවෙල එහෙම එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැද්ද ඈ මොකද්ද මේ සමුදය නිරෝධ කරන්න තියෙන මාර්ගය ප්‍රතිපදාව මොකද්ද ඈ මොකද්ද මොකද්ද මේ දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය මොනවද අට සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා ඔක්කොම දන්නවනේ ඇයි ඔබ තාම දුකෙන් මිදී නිදහස් වෙලා නැත්තේ ඔක්කොම දන්නවනේ දැන් කවද්ද ඔක දැනගත්තේ ඈ කවද්ද ඔක දැනගත්තේ දැන් අවුරුදු 60ක් විතර වෙනවා එකයි වෙන්නේ අවුරුදු 60ක් ගෙදර වාහනේ තියෙනවා තාම ඩ්‍රයිවිං බෑ අන්න ඒ වගේ වැඩ අපි දැන් තේරුම් ගන්න ඕන මේ ඇත්තොත් මට කියනවා සමුදේ බිහිවෙන්න යන්නේ අසුරුසනයිලු සමුදේ නිරෝධ කරන්න තියෙන්නේ අසුරු සැනයිලු. දැන් අපිට බුදුහාමුදුරෝ දේශනා කරනවා සමුදේ නිරෝධ කරන්න තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයලු. ඉතින් මං අහනවා එහෙමනම් සමුදේ බිහිවෙන්න යන්නේ අසුරු සැනයිල සමුදේ නිරෝධ කරන්න තියෙන අසුරු සැනයි නම් මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්න කොච්චර වෙලාවක් තියෙනවද? ඈ? කොච්චර වෙලාවක් තියෙනවද? අසුරු අසුරු සැනයි ඉතින් මං අහනවා කොහොමද මේ අසුරු සැනකින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගන්වන්නේ භාවිතා කරන්නේ කොහොමද කියලා ඈ කොහොමද කරන්නේ මේක ඒක තමයි ඔබ දන්නේ නැත්තේ වාහනේ රෝද තියෙනවා කියලා දන්නවා ස්ටීරින් එකක් තියෙනවා කියලා දන්නවා ඉන්ජිමක් තියෙනවා කියලා දන්නවා ලයිට් තියෙනවා කියලා දන්නවා බ්‍රේක් තියෙනවා කියලා දන්නවා තියෙන ඔක්කොම දන්නවා මොනවා දන්නේ නැත්තේ ඩ්‍රයිවිං දන්නේ ගමන යන්න බෑ අපිට අවුරුදු 12ක් ඉස්කෝලේ අවුරුදු 10ක් දහම් පාසලේ අවුරුදු 10ක් පන්සලේ අවුරුදු 70ක් උගන්වලා තියෙන්නේ තියෙන කොම්පොනන්ට්ස් ඩ්‍රයිවිං උගන්නලා නැහැ. ඔකයි වෙඩි. කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අසුරු සැනකින් බලගන්වන්නේ? ඔන්න ඕක කියලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙන්නේ. අපේ උපාසකම්මලා හිතාගෙන ඉන්නවා මේ බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙලා තින්නේ ඒ අයට පෝය දාට මොනා කරන්න කියලාද? සීල් සමාදන් කරන්න කියලා. නෑ ඒකට නෙමෙයි බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. නහි සීලවතන් හේතු උපජ්ජන්ති තථාගතෝ. තථාගතයන් වහන්සේ බිහි වෙලා තින්නේ මේ කාටවක්ව සීල් සමාදන් කර කර ඉන්න නෙමෙයිලු. එහෙනම් මොනාටද?
අට්ටක්කරාති නිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. මේ ලෝකයාට වචන තුනක් කියලා දෙන්නලු. ඒ වචන තුනටම තියෙන්නේ අකුරු 8යිලු. ඇත්තෙම කියනවා නම් ශබ්ද 8යිලු. මොනවාද ඒ වචන තුන? අනිච්ච දුක්ඛ අනාත්ත. ඔන්න සියලු බුදුවරු ලෝකෙට බිහි වෙන්නේ මෙන්න මේ තිලක්කන, එහෙමත් නැත්නම් මෙන්න මේ විපස්සනාව, එහෙමත් නැත්නම් මෙන්න මේ මරණානුස්සතිය ලෝකයාට කියලා දෙන්නලු. ඒකයි තේරුම් ගන්න. දැන් මෙන්න මේක බුදුහාමුදුරු කියලා දෙනවා. අපිට තේරෙන විදිහට කිව්වොත් තමාගේ ගිහි කාලේ ළඟම ඥාතියට. කවුද ළඟම ඥාතිය කෙනෙකුට ඉන්න පුළුවන්? ඈ කෙනෙකුට ඉන්න පුළුවන් ළඟම ඥාතිය කවුද? ඔබට දරුවෙක් ඉන්නව නම් ඒ දරුවා තමයි ඔබ ළඟම ඥාතිය විදිහට සලකන. ඒකයි තීරුම් ගන්න. අන්න බුදුහාමුදුරුවෝ මේක කියලා දෙනවා අවුරුදු 7 රාහුල හාමුදුරුවන්ට. අවුරුදු 7ක ළමයෙකුට තීරුම් ගන්න පුළුවන් ආකාරයට බොහොම සරලයි. මේ රාග උගුලෙන්, ද්වේෂ උගුලෙන්, මෝහ උගුලෙන් නිදහස් වෙන හැටි කියලා දෙනවා. මෙත්තං රාහුල භාවනම් භාවේහි. මෙත්තං හිතේ රාහුල භාවනම් භාව යුතු යෝ ව්‍යාපාදූ සූපයිස. රාහුල මෛත්‍රිය භාවනා කරන්න. මෛත්‍රිය භාවිතා කරලා ව්‍යාපාදය ප්‍රාහණය කරන්න. අන්න එක හේතුවක් ප්‍රාහණය කරන ක්‍රමය, කඩල බිඳලා දාන ක්‍රමය. ඊළඟට කියනවා අසුබං රාහුල භාවනම් භාවේහි. අසුබං හිතේ රාහුල භාවනම් භාව යුතු යෝ රාගෝ සෝපයිස. රාහුල අසුභය භාවනා කරන්න. අසුභය භාවිතා කරලා මොකද කරන්න ඕනේ? රාගය ප්‍රාහණය කරන්න ඕන. මොකද රාගය කියන්නේ? ඔබ ස්පර්ශ වෙච්ච දේ පිළිබඳ ඔබේ අදහසයි. මොනවාගේ අදහසක්ද? මේක ලස්සනයි, සුභයි, සුන්දරයි, ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි. අන්න එවැනි අදහසක්. කාගේද දැන් ඔය අදහස? තමා නිර්මාණය කරගත්තු එක. ඉතින් ඔය අදහස ඇත්තද කියලා බලන්න නම් මොකද කරන්න ඕනේ දැන්? ඔබ ගෝණියක් දැකලා මේක බාහිරෙන් දැකලා මේක ලස්සනයි, සුභයි, සුන්දරයි, ප්‍රියයි, මනාපයි කියලා අදහසක් නිර්මාණය කරගෙන දැන් ඇත්ත දකින්න නම් මොකද කරන්න ඕනේ? විවෘත කරලා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ ශරීර කූඩුවක් බාහිරෙන් දැකලා මේක සුභයි, සුන්දරයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා තීරණයක් අරගෙන දැන් ඇත්තද කියලා බලන්න මොකද කරන්න ඕනේ? විභජනය කරලා බලන්න. අන්න එතකොට තේරෙනවා මෙතන තියෙන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු වට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං මල මුත්‍රාත් තියෙන. දැන් මොනවාද සුභ, සුන්දර, ලස්සන? මොනවද? කෙස්ද, ලොම්ද, නියද, දද්ද, මල මුත්‍රාද? අන්න සුභ භාවය
අත්හැරුණා. ඒකට කියනවා අසුභය කියලා. අන්න එතකොට අසුභය මෙනෙහි කරනකොට සුභ භාවයේ හෙවත් රාගය ප්‍රාහණය වෙනවා. අන් රාගය කියන හේතුව උදුරන ක්‍රමය. හැබැයි රාගයයි ද්වේෂයයි දෙකම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අයිති වෙන්නේ සමතයටයි. රාගය ද්වේෂය නෙමෙයි අපේ සැබෑම ප්‍රශ්නය. එහෙනම් මොකද්ද? මෝහයයි. චිත්තේ උපදින අරමුණ නෙමෙයි අපේ සැබෑම ප්‍රශ්නය. එහෙනම් ඒ චිත්තජ ක්‍රියාකාරකමට මුල් වෙන මනෝමය ක්‍රියාකාරකමයි මෝහයයි. ඒක නිසා බුද්ධෝත්පාද කාලයකත් මිනිසුන්ට නොයෙක් ක්‍රම හරහා මේ රාගයයි ද්වේෂයයි තාවකාලිකව යටපත් කරගන්න පුළුවන්, සමතයකටපත් කරගන්න පුළුවන්. හැබැයි ඒක ස්ථීරසාර විසඳුමක් නෙමෙයි. අන්නේකයි ලෝකෙට විපස්සනාව අවශ්‍යයි. මෝහය උදුරන්නෝ. දැන් මොකද්ද මෝහය කියලා කියන්නේ? ඈ? කොයි වෙලාවටද මෝහය උපදින්නේ? ඒක තමයි අපි ඉස්සෙල්ලා විග්‍රහ කළේ. අන්න දැන් අපි ඔක්කොටම තේරුණා අපි අපේ අසින් කනින් ආසෙන් දිවෙන් කයෙන් මනෙන් එකතු කරගෙන ආපු ආශව පොදියක් අද්දකීම් පොදියක් තියෙනවා කියලා. ඉතින් මං අහනවා ඔබ ඔය ආශව පොදියේ එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ මොන වගේ දේවල්ද? ඈ? මොන වගේ දේවල්ද? මොකද ඔබ ස්පර්ශ වෙච්ච ඔක්කොම එකතු කරගත්තද? නෑ. ආ, ස්පර්ශ වෙච්ච ඔක්කොම එකතු කරගත්තෙත් නැහැලු. එහෙනම් මොනවද එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ? ඈ? ඔබ මොන වගේ දේවල්ද එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ? මොකද ඔබ එකතු කරගෙන ඇවිල්ලා තියෙන දේවල්ද මං එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ? තව කෙනෙක් එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ? නෑ. එහෙනම් අපි මොනවද එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ දේවල්ද? ඔබ සාරයි කියලා දකින දේවල් තමයි ඔබ එකතු කරගන්නේ. මම එකතු කරගන්නේ මම සාරයි කියලා දකින දේවල්. ඒක තේරුම් ගන්න. ඉතින් මං අහනවා ඔබ උපන්දා පටන් මේ කරන කියන දේවල් ඔක්කොම කර කර මොනවද හොයන්නේ? මොනාද සාක්ෂාත් කරගන්න හදන්නේ? ඔබ උපන්දා පටන් මේ කරන කියන දේවල් ඔක්කොම කර කර ඔබ මොනාද උදා කරගන්න හදන්නේ? සාක්ෂාත් කරගන්න හදන්නේ මොනවද? ඈ? සැප. අන්න එහෙනම් ඔබ සැප සාරයි කියලා දකිනවා. සුඛ. ඔබ හොයන්නේ සුඛයක්. අන්නේ නම් ඔබ ඒක තමයි සාරයි කියලා දැකලා තියෙන්නේ. ඔබ එකතු කරගෙන තියෙන්නේ ඔබට සුඛයක් ගෙනල්ලා දෙන දේවල්. මම එකතු කරගෙන තියෙන්නේ මට සුඛයක් ගෙනල්ලා දෙන දේවල්. ඉතින් මං අහනවා ඔබට හොඳ සුඛයක් විඳින්න පුළුවන් කොයි වෙලාවටද? ඈ? කොයි වෙලාවට ඔබ ප්‍රීතිමත් වෙන්නේ කොයි වෙලාවටද? ඔබ නන්දති, අභිනන්දති, අභිවදති වේ කරන්නේ කොයි වෙලාවටද? නන්දි රාග සහගත විදිහට ක්‍රියා කරන්නේ කොයි වෙලාවටද?
අභිනන්දනය කරන්නේ කොයි වෙලාවටද? ඈ? ඔය සුඛය විඳින්නේ කොයි වෙලාවටද? ඈ? කොයි වෙලාවට? මොනා කරනකොටද? යමක් මගේ කරගන්නකොට. මොකද මගේ කියන එක තේරුම්? මගේ නම් මොකද ඒක තේරුම්? මාගේ කැමැත්ත පරිදි පවත්වන්න පුළුවන්. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන්. ඒක නෙමෙයි මගේ කියන එක තේරුම. මගේ නම් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් නම් මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් නම් මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන් නම් එතන තමයි අපි සුඛයක් විඳින තැන. ඒ කියන්නේ මාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් එතන තමයි අපි සුඛයක් විඳින තැන. එතන තමයි පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙන තැන. එතන තමයි මමත්වයක් බිහි වෙන තැන. එතන තමයි අපි යමක් නිච්ච කරගන්න තැන. මොකද නිච්ච කරගන්නවා කියන්නේ? මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන්. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වසඟ යටතේ පවත්වා ගන්න. මේ සිතේ ඇති කරගන්න ස්වභාවය තේරෙන්නේ නේද? යම් අදහසක්. එතකොට තමයි සුඛය. කොයිද සුඛය විඳින්නේ? සිතේ. ඒක නිසා බාහිරයේ කොහෙවත් නිච්ච දේවල් හෝ සුඛ දේවල් තියනවද? නැහැ. බාහිරයේ කොහෙවත් පංචස්කන්ධ උපාදානයක් තියනවද? නැහැ. මේක සිතේ වැඩක්. අපි සුඛයක් විඳින්නේ යමක් නිච්ච කරගන්නකොට. යමක් නිච්ච කරගන්නකොට සුඛයක් විඳිනවා. අන්න එතන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. නිච්ච සුඛ අත්. අත්ත කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මමයයි ගැනීමට සුදුසුයි, මගේ කර ගැනීමට සුදුසුයි, මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීමට සුදුසුයි කියලා අදහසක් එතන බිහි වෙලා අවසන්. ඒක නිසා නේ වැඩ කරලා තියෙන්නේ. නිච්ච සුඛ අත්ත. ඒක තමා සංසාර දිට්ටි. අපේ ආශ්‍රව පොදිය කියන්නේ මොන වගේ පොදියක්ද එහෙනම්? අපි නිච්චයි සුඛයි අත්තයි සංසාරයි කියලා මම එකතු කරගෙන ඇවිල්ලා තියෙන පොදිය. ඒකයි තේරුම් ගන්න. ඉතින් බුදුහාරු අපෙන් අහන්නේ අපගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න පුළුවන් නම් නවත්වා ගන්න පුළුවන් නම් අපගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් නම් අපගේ වසඟ යටතේ යමක් පවත්වා ගන්න පුළුවන් නම් අපිට එහෙම හැමදාම හොඳ සතුටක් සුඛයක් ආස්වාදයක් විඳින්න ඉන්න පුළුවන් නම් මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? ඈ? එහෙම ඉන්න බැරිද? එයි මොකද වෙන්නේ? කැමැත්ත දිගින් දිගට නඩත්තු කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ලෝක ධර්මතාවයන් අපේ හරහට එනවා. අපි හිතුවට මාගේ කැමැත්ත පරිදි පවත්වන්න පුළුවන් නවත්වන්න පුළුවන් මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් මාගේ වසඟ යටතේ පවත්වා ගන්න පුළුවන් කියලා යමක් නිච්ච කරගත්තට, සුඛයක් විඳින්න ගියාට, පංචස්කන්ධයේ මමත්වෙන් කටයුතු ගත්තට අපිට හැමදාම මේ සතුට සුඛේ විඳ විඳ ඉඳ හම්බ වෙන්නේ නැහැ. මොකද
කොයිහම් හෝ මොහොතක් උදා වෙනවාමයි. තවදුරටත් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න හම්බ වෙන්නේ නැති. තවදුරටත් මාගේ පාලන යටතේ පවත්වා ගන්න හම්බ වෙන්නේ නැති. තවදුරටත් මාගේ වසඟ යටතේ පවත්වා ගන්න හම්බ වෙන්නේ නැති අවස්ථාවක් උදා වෙනවාමයි. එදාට අර සුඛය මොකද වෙන්නේ සුඛයට? ඈ සුඛය දුකක් බවට පත් වෙනවා. බාහිර ලෝකේ කොහොමද දුක තියෙනවද? නෑ. ඒක සිතේ වෙන වැඩක්. එහෙනම් බාහිර කොහෙවත් දේවල් අනිච්ච දේවල් තියෙනවද? නෑ. යමක් නිච්ච කරගත්තොත් තමයි අනිච්ච වෙන්න පුළුවන්. නිච්ච කරගත්තේ නැත්තම් අනිච්ච වෙන්න දෙයක් නෑ. ඕන දැන් තරුණ පිරිමිලා මේ ගෑනු ළමයේ හම්බෙලා මුණ ගැහිලා පටිච්ච වෙලා අන්න දැන් සම්බන්ධයක් ඇති කර ගන්නවා. දැන් මේ පිරිණාමයා මොකද්ද මේ ගෑනු ළමයා පිළිහි දරන අදහස? දැන් මේ ගෑනු ළමයා කාගේද? දැන් මගේ. ඒ ගෑනු ළමයා මගේ. දැන් ඒ කියන්නේ මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න පුළුවන්, නවත්වා ගන්න පුළුවන්, මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන්, මාගේ වසඟ යටතේ පවත්වා ගන්න පුළුවන්. එහෙම පුළුවන් තාක්කල් පුදුම සැපක්, සුඛයක්, ආස්වාදයක් පුළුවන්. බැරි නේද? හැබැයි දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? ඒ ගෑනු ළමයා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. දැන් මොකද වුනේ? මාගේ කැමැත්ත තවදුරටත් පවත්වා ගන්න බැරි වෙනවා. තවදුරටත් මාගේ පාලන යටතේ පවත්වා ගන්න බැරි වෙනවා. මාගේ වසඟ යටතේ පවත්වා ගන්න බැරි වෙනවා. අර සුඛය දුකක් බවට පත් වෙනවා. අන්නේනම් බුදුහාමුදුරුව අහනවා, මේ පංච උපාදානස්කන්ධය මම යයි ගැනීමට සුදුසුයිද? මගේ කර ගැනීමට සුදුසුයිද? මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීමට සුදුසුයිද? සුදුසු නෑ. අන්නේන බුදුහාරු දේශනා කරනවා, සබ්බේ සංඛාරා අනිච්ඡාති. සංඛාර කරනවා කියන්නේම නිච්ච කරගන්න තැන රූප, වේදනා, සංඤා, සංඛාර පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. සබ්බේ සංඛාරා නිච්ච කරගත්තු ඔක්කොම මොකද වෙන්නේ? අනිච්ච වෙනවා. අන්න එදාට සබ්බේ සංඛාරා සියලු සුඛයන් මොකද වෙන්නේ? සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒකයි තේරුම් ගන්න. අපි මලකට බැඳිලා, කොහෙන්ද බැඳින්නේ මලට? සිතෙන්. මලකට බැඳිලා සිතෙන් මල මගේ කරගන්නවා. ඒ මල මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන්, මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් කියලා. හැබැයි මල බිහි වෙච්ච මොහොතේ පටන් මොනා වෙමින්ද තියෙන? පර වේමීනුයි තියෙන. එහෙනම් ඒ මල මම සිතෙන් මගේ කරගත්තත් නැතත් මල පර වෙනවාමයි. එහෙනම් අපිට ස්පර්ශ වෙන සියල්ල මොන වගේ දේවල්ද? මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් විනාශස් ස්වභාවයට පත් වෙමින් තියෙන දේවල් තමයි අපිට ගෝචර වෙන්නේ. අන්න බුදුආර දේශනා කරනවා, සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. අන්නේන සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. ඔන්න බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙලා දේශනා කරන වචන තුන. මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න බෑ, මාගේ පාලන යටතේ පවත්වා ගන්න බෑ, මාගේ වසඟ යටතේ පවත්වා ගන්න බෑ. ඒක තමයි අනිච්ච.
යමක් නිච්ච කරගෙන සුඛයක් විඳින්න ගියාට වැඩක් නෑ සුඛය දුකක් බවට පත් වෙනවාමයි මේ පංච උපාදානස්කන්ධය එහෙමනම් මම යයි ගැනීමට සුදුසු නොවේ මගේ කර ගැනීමට සුදුසු නොවේ මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීමට සුදුසු නොවේ අන්න එක තමයි විපස්සනා යදා පඤ්ඤාය පස්සති මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන යථාර්ථය ප්‍රඥාවෙන් පසක් කොට අධ්‍යක ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන්ලු අත නිබ්බින්දති දුක්ඛේ එතන එතනදිම දුකේ නිදහස් වෙන්න. ඉතින් මං අහනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන යථාර්ථය ප්‍රඥාවෙන් පසක් කොට අධ්‍යක් ගත්තොත් පුළුවන් වෙනවලු එතන එතනදිම දුකෙන් නිදහස් වෙන්න. ඉතින් මං අහනවා එතන එතනදිම කිව්වේ කොතන කොතනදිමද? මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන යථාර්ථය ප්‍රඥාවෙන් පසක් කොට අධ්‍යක් ගත්තොත් පුද්ගලයාට පුළුවන් වෙනවලු එතන එතනදිම දුකෙන් නිදහස් වෙන්න. අර මර උගුලෙන් නිදහස් වෙන්න පුළුවන්ලු. එතන එතනදිම තිය මං අහනවා එතන එතනදිම කිව්වේ කොතන කොතනදිමද ඈ අපේ ආසව පොදිය කියනවා නිච්චයි සුඛයි අත්තයි කියලා මැනපන් අපි කියනවා නැහැ අපි වැඩ කරන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන විදිහට අපි මනිනවා අනිච්ච දුක්ඛ අනාත්ත කිය. අන්නෙතන ආසව මොකද වෙන්නේ? කැපෙනවා. ආසව පොදිය කියනවා සුභයි සුන්දරයි ප්‍රියයි මනාපයි කියලා බෙන්දියන්. අපි කියනවා නැහැ. අපි අසුභේ වඩනවා. ආසව පොදිය කියනවා ද්වේෂයෙන් ගැටියන්. අපි කියනවා නැහැ. අපි මෛත්‍රිය වඩනවා. අපි දැන් තව දුරටත් ආසව වලට හුම්කන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මෙතෙක් කලක් සාරයි කියලා එකතු කරගෙන ආපුවට මම දැන් අසාරයි කියලා කටයුතු කරා. ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්න පටන් අරගෙන ආසව පොදියට යටත් වෙන්නේ නැහැ. අන්න එතන ආසව කැපෙනවා. ඒක නිසා නිච්චයි සුඛයි අත්තයි කියලා මනින්න හදන තැන අන්න එතනයි තැන. අපි අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න ඕන. විපස්සනා වඩන්න ඕන. අනිච්ච සංඥා වඩන්න ඕන. අන්න එතන මෝහය වීත මෝහි වෙනවා. එනම් අපි තේරුම් ගන්න ඕන අපි රාගයට ප්‍රතිවිරුද්ධව අසුභේ වඩනවා ද්වේෂයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩනවා නිච්ච සුඛාත්ත භාවයෙහිවත් මෝහයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරනවා මෙන්න මේ ක්‍රියාකාරකමට කියනවා ආනපාන සති සමාධිය කියලා ඒ කියන්නේ මෛත්‍රිය ආන කරලා ද්වේෂය පාන කරනවා අසුභය ආන කරලා රාගය පාන කරනවා අනිච්ච ආන කරලා නිච්ච පාන කරනවා දුක්ඛ ආන කරලා සුඛ පාන කරනවා අනත් ආන කරලා අත්ත පාන කරනවා ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනත් ආන කරලා නිච්ච සුඛ අත්ත පාන කරනවා ඒ කියන්නේ යථාර්ථය ආන කරලා මිත්‍යාව පාන කරනවා ඉස්ස අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුව මේ අනිච්ච සංඥාව වඩන්න කියලා කියන්නේ කොච්චර වෙලාවක්ද මේ විපස්සනා වඩන්න කියන්නේ කොච්චර වෙලාවක්ද අසුරුසන විපස්සනාව වැඩිම හේවත් අනිච්ච සංඥාව වැඩිම තමයි ලෝකේ වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරක මනුස්සයෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම තමයි අසුරුසනක් තරම් කාලයක් තුල අනිච්ච සංඥාව වැඩි මොකද එතන මෝහය විතමෝහි වෙනවා
Anne hena deng api terung gan doan. Podi Rahul handuran dek iela dina podi sama prayogya. Raga aku budin dek asubeh badan dek dwesa aku budin dek. Maitre badan. Manyata abe nicca suka yatta iela kategori tukaran dek anu kuda. Ani cahsanya badan dek. Ani cah dukkana temen hekaran. Ane samadha vipassana. Niklesi wena kramaya. Yathartha bhavita karala mithyawa paana karana. ආදුනිකයෙකුට තමයි මෝහය හඳුනා ගන්න බැරි. ඒක නිසා තමයි මොකද කරන්න කියන්නේ? රාගය අල්ල ගන්න පුළුවන්, ද්වේෂය අල්ල ගන්න පුළුවන් නිසා. හැබැයි රාගයට ද්වේෂයට යටින් මෝහය තියෙන බව දැන් දන්න නිසා රාගයට අසුභය වඩපු ගම අනිච්ච සංඥා වඩන්න රාගයට යටින් තියෙන මෝහය ද්වේෂයට මෛත්‍රිය වඩපු ගම ද්වේෂයට යටින් තියෙන මෝහයට අනිච්ච සංඥා වඩනවා විපස්සනා වඩනවා. ඔහොම කරගෙන කරගෙන යනකොට ඔහුට පුළුවන් වෙනවා මෝහය හඳුනා ගන්න. අන්න එතකොට තවදුරටත් සමතයක් අවශ්‍ය නැහැ. කෙලින්ම විපස්සනාව වඩනවා. අනිච්ච දුක්ඛ අනත් Yada panyaya passati. Menna me vachana tune arthaya gemburin pasakkota dakindu. Esamaggu visuddhi. Api dan balamu hema na. Ragayak dvesayak mohayak upadinde na tena. Api me samatha vipassana vadanavanam ekko vipassanava vitarak hari vadanavanam. Dan mokad vindone etana. Arya Ashtangika margaya asuru senin balagen vila thiyenno. Api dan me te tika class karala thiyenawa man hithanne. E gilampasa tikak aragena api balamu kohomada me asuru senakin api me samatha vipassana yuganadda bhavanawa එහෙමත් නැත්නම් විපස්සනාව මොකද විපස්සනාව වැඩෙනකොට සමතයත් පූර්ණය වෙනවා. ඒකට කියනවා විපස්සනා පුබ්බංගම සමත කියලා. ඒ නිසා යුගනද්ද භාවනාව වැඩුවත් විපස්සනා පුබ්බංගම සමත වැඩුවත් අපි බලමු කොහොමද එතන අසුරු සැනකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්නේ කියලා. Ekai terung gandu. Ini saya budhuar apa itu penal lah deh nama. Apa itu rogi akti nama. Muka itu rogi. Ragi upadi nama. Desa upadi nama. Abah ekat nih mesa abah emar rogi. Muka itu. Anicca sukha at. Thama hadagattu nirmane karagattu vikurti kemetta akti nama. ඒ කැමැත්තට අපි බැඳෙනවා පටිච්ච වෙනවා එතකොට සංඋප්පාද වෙනවා පංචස්කන්ධයක් උපාදානය වෙනවා එහි ප්‍රතිඵලය දුකයි දැන් අපි මොනා කරන්නද යන්නේ විකෘති කැමැත්ත යථාර්ථවාදී කැමැත්තක් කරගන්න යනවා කැමැත්ත නැති කරලා හරියන්නේ නැහැ ඒක කරන්න බෑ කැමැත්ත මොනවාද කරගන්න පුළුවන්? පිරිසිදු කැමැත්තක් කරගන්න ඕන. අද තියෙන අසුතවත් පුතර්ජන ළඟ තියෙන විකෘති කැමැත්ත. තමාගේ කැමැත්ත සිද්ධ නොවනකොට දුක උදා වෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් මොකද්ද? භාවනා කරලා මොකද්ද කරන්න පුළුවන් දි? මොනවාද වෙනස් කරන්න පුළුවන් දි භාවනා කරලා? මේ ලෝකේ මොනවාද වෙනස් කරන්න පුළුවන් අපිට භාවනා කරලා ඈ සමාගී විකෘති කැමැත්ත ප්‍රකෘති කැමැත්තක් කරගන්න පුළුවන් පිරිසිදු කැමැත්තක් කරගන්න පුළුවන් අද තියෙන්නේ අකුසලයට කැමැත්ත අකුසලයට කැමැත්ත මොනවාට කැමැත්තක් කරගන්න ඕනද දැන් කුසලයට කැමැත්තක් කරගන්න
අද තියෙන්නේ කුණු එකතු කරගන්න කැමැත්ත. ඒ කැමැත්ත දැන් අපි කුණු සලා හරින්න කැමැත්තක් කරගන්න ඕන. ඒක කිව්වේ චන්දෝ පහතබ්බා කියලා කැමැත්ත පිරිසිදු කරගන්න ඕන. අපි තේරුම් ගන්න ඕන අපි දුකටපත් වෙන්නේ ඇයි? අපි හදාගෙන තියෙනවා විකෘති කැමැත්ත. අපිට අවශ්‍යම ඒ කැමැත්තට බැඳෙන්නයි. කැමැත්ත සිද්ධ කරගන්න. කැමැත්ත ඉෂ්ට වෙනවා නම් අන්න ප්‍රිය ලෙස බැඳෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්නකො. හොඳයි නැවතත් සාදුකාරයක් දෙන්නකො එහෙමනම්. අනේ නම් අපි තීරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට පොඩි සම්ම ප්‍රයෝගයක් කියලා දෙනවා මේ සසර ගමනෙන් මිදී නිදහස් වෙන්න. රාගයක් උපදින්න එනවනම් මොකද කරන්න ඕනේ? අසුබේ වඩන්න ඕන. හැබැයි ඒක විතරක් හරියන්නේ නෑ. ඒ රාගයට යටින් මෝහය තියෙනවා. ඒක නිසා වහාම අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. විපස්සනාව වඩන්න ඕන. ද්වේෂයක් උපදින්න එනවනම් වහාම මෛත්‍රිය වඩන්න ඕන. හැබැයි ඒක විතරක් හරියන්නේ නැහැ. ඒ ද්වේෂයට යටින් මෝහය තියෙන නිසා වහාම අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. අන්න ඒක තමයි සමත විපස්සනා යුගනද්ද භාවනාව. ඕක යමෙක් ආධුනිකයෙකුට ඔය භාවනාව ගැළපෙනවා. ඔහොම කරගෙන යනකොට ඔහුට දැන් හැකියාවක් ලැබෙනවා මෝහය හඳුනා ගන්න. ඒ වගේම ඔහුට පුළුවන් රාගයක් ද්වේෂයක් හඳුනාගත්තත් තවදුරටත් සමතේ වඩන්නේ නැතුව කෙලින්ම විපස්සනාවම වඩන්න. එතකොට විපස්සනාව වැඩෙනකොට අසුබයත් පූර්ණය වෙනවා මෛත්‍රියත් පූර්ණය වෙනවා. ඇත්තෙන්ම කියනවනම් අනුස්සති 10ක්ම පූර්ණය වෙනවා විපස්සනාව පූර්ණය වෙන තැන. අපි දැන් බලමු එහෙමනම් අර ඇනුම් පදේ ඇහිලා අපිට ද්වේෂයක් උපදින්න නම් යන්නේ අපි සුතවත් අරිය ශාවකයෙක් නම් මොකද කරන්න ඕනේ දැන්? වහාම මෛත්‍රිය වඩන්න ඕන. මෛත්‍රිය වඩපු ගමන් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. අර කේක් කෑල්ලේ රසයට මත් වෙන්න යනවනම් වහාම අසුබේ වඩන්න ඕන. ඒ ගමන්ම අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. ඒක කළා නම් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද වෙලා තියෙන්නේ? බලගැන්විලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ සරල වැඩෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්නේ, කොහොමද මේ අංගාට බලගැන්වෙන්නේ කියලා. ඔන්න රාගය, ද්වේෂය, මෝහය කියන මිච්ඡා සංකප්ප උපදින්නයි එන්නාවේ. අපි දැන් උපදින්න දුන්නද? පොදුවේ ගත්තහම රාගයේ ද්වේෂයේ මොහේනේ. ආ රාගයේ ද්වේෂයේ මොහේ උපදින්නයි ආවේ. උපදින්න දුන්නද? නැහැ. අපි රාගය වීතරාගී කළා, ද්වේෂය වීත ද්වේෂී කළා, මොහය වීත මොහී කළා, නික්ලේශී වුණා. ඒ කියන්නේ මිච්ඡා සංකප්ප, මිච්ඡා අරමුණු මොනවා බවටද පත් කරලා තියෙන්නේ? සම්මා සංකප්ප බවට. අර රාග ద్వේස මෝහ අරමුණු රාගෙන් ద్వේසයෙන් මෝහෙන් මිදී නිදහස් වෙන අරමුණු බවට පත් කරලා පංචස්කන්ධ උපාදානය කරගන්න භාවිතා කරපු අරමුණු පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන්න භාවිතා කරලා දැන් එකයි තීරුම් ගන්න. මිච්ඡා සංකප්ප, සම්මා සංකප්ප. මිච්ඡා සංකප්ප, සම්මා සංකප්ප කරන්ඩ අපි දන්නේම නැතුව සම්මා වායාම දරලා. මොන වගේ වෑයමක්ද අපි දරලා තියෙන්නේ දැන්? ඉස්සෙල්ලා නම් රාගය, ද්වේෂය, මෝහය උපදිනවා කියන්නේම මනසාචේ පදුට්ටේන කරගන්නවා, භාසතිවා කරනවා, කරෝතිවා කරනවා, හිත අපරිසුදු කරගන්නවා, කුණුහරප කියනවා,
ගහන්න කපන්න කොටන්න මරන්න අන්නේ ක්‍රියාකාරකම් වලට අපි නොදැනුවත්වම වෑයමක් දරලා මිච්ඡා වායාම හැබැයි දැන් මොන වායමද දරලා තියෙන්නේ ඈ ඉතින් සම්මා වායාමලු ඔව් ඉතින් මිදී නිදහස් වෙන්න ඔව් ඉතින් මිදී නිදහස් වෙන්න දැන් දරලා තියෙන වෑයම මොකද්ද ඈ මොකද්ද දැන් දරලා තියෙන වෑයම මොනාටද දැන් වෑයමක් දරලා තියෙන්නේ ඈ මොනාටද දැන් වෑයමක් දරලා තියෙන්නේ අර උපදින්න යන ද්වේෂයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩන්න බෑ නිකං එකට වෑයමක් දරන්න ඕන ඔබ හැම වෑයමක් දරලා නැහැ ඒ නිසා ඔබ හැමදාම ද්වේෂයට අහු වෙලා තියෙනවා රාගයට අහු වෙලා මෝහයට අහු වෙලා ඒ උපදින්න යන ද්වේෂයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩන්න වෑයමක් දරන්න ඕන ඒ උපදින්න යන රාගයට ප්‍රතිවිරුද්ධව අසුභය වඩන්න වෑයමක් දරන්න ඕන. ඒ උපදින්න යන නිච්ච සුඛාත්ත භාවයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරන්න වෑයමක් දරන්න ඕන. ඒක තමයි සම්මා වායාම. අන්නේ නම් මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කරන්න බෑ සම්මා වායාමක් දරන්න නැතුව. අන්නේ නම් සම්මා වායාම අපි දරලා ඉතින් අපි ඔය වැඩේ කළේ දැන් කාගේ න්‍යායට අනුවද මොන මූල ධර්මයට අනුවද අපි ඔය වැඩේ කළේ කවුද අපිට ඔහොම කරන්න කිව්වේ ඈ ඉස්සල්ලා රාගය ද්වේෂය මෝහය උපදවා ගත්තේ කාගේ න්‍යායට කාගේ මූල ධර්මයට අනුවද අපි තියෙන දුස්චරිතේ හැසිරුණේ ඈ ආ තම තමාගේ න්‍යායන්ට අනුවයි එහෙනම් දැන් මේ වැඩේ කළේ මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කළ කාගේ න්‍යායට අනුවද ඈ කවුද ඔක කියලා දුන්නේ ඈ ආ බුදුහාමුදුරුවෝ හොයාගත්තු හේතුඵල ධර්මයට අනුව බුදුහාමුදුරුවෝ හොයාගත්තේ මොනවද දුකට හේතු කියලා ඒ හේතු භංග කරන්න ඕන කියලා හේතු භංග කරන ක්‍රමය මේකයි කියලා එහෙනම් දැන් අපි මොන න්‍යායද භාවිතා කරලා තින්නේ හේතුඵල ධර්මය ඒ හේතු භංග කරන්නයි කටයුතු කරලා තියෙන්නේ අන්න ඒකට තමයි කියන්නේ සති කියලා අලුත් ඒකකයක් හඳුන්වලා දීලා අපිට ඉස්සෙල්ලා අපි කටයුතු කළේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් තම තමාගේ න්‍යායයන්ට තම තමාගේ මිනුම් දණ්ඩට අනුවයි දැන් අපි ඔක්කොටම එකම මිනුම් ඒකකයක් එකම න්‍යායක් හදලා දීලා බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්මය කියන න්‍යායට අනුව ඒක තමයි සති කියන මිනුම් ඒකකය අපි මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කළා නම් අන්න අපි හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා දුක උදා කරලා දෙන හේතු තුනෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරලා මිච්ඡා සති එහෙනම් මොන බවටද පත් කරලා තියෙන්නේ සම්මා සති බවට අන්න එන මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කරනකොට සම්මා වායාම බල ගැන්විලා තියෙනවා සම්මා සති බල ගැන්විලා තියෙනවා බුදුහාර දේශනා කරනවා අපි යොහොම කළා නම් අපි නොදැනුවත්වම යම් දැක්මක් පෙරගමන් කරු වශයෙන් දැනටම බල ගැන්විලා කියලා උදාහරණයක් දුන්නොත් ඔන්න ඩ්‍රයිවර් මහත්තයෙක් වාහනයක් පදවගෙන යනවා එකපාරම ළමයෙක් පාර හරහා පනින්න පටන් ගත්තා දැන් මේ ඩ්‍රයිවර් මහත්තයා මොකද කරන්නේ ඈ අන්න ක්‍රියාව බ්‍රේක් ගන්න බස් එකක ලොරියක නම් ඔය කෙනෙක් මිනට බ්‍රේක් ගහ ගන්න පුළුවන්ද ආයකට වෑයමක් දරන්න ඕන අන්න ඒ ක්‍රියාකාරකමට වෑයමක් දරන්න ඕන ඉතින් මං අහනවා ඩ්‍රයිවර් මහත්තයා වෑයමක් දරලා බ්‍රේක් ගහගෙන වාහනේ නවත්ත ගත්තා නම් ඒ ක්‍රියාකාරකමට යම් දැක්මක් දැනටම පෙරගමන් කරු වශයෙන්
බලගෙන් විලද නැද්ද? මොන වගේ දෙයක් මද්ද? ඈ? ආ මේ ළමයා යට නොකල යුතුයි. මේ සිද්ධ වෙන්න යන අනතුර වලක්වාගත යුතුයි කියලා දැක්මක් ඒ මොහොතේ බලගැන්විච්ච නිසා නෙමෙයිද බ්‍රේක් ගහලා තියෙන්නේ. අන්න එනම් ක්‍රියාවක් වෙන්නේ නැහැ. ඒකට දැක්මක් පෙරගමන් කරු වශයෙන් බලගැන් වෙන්නේ නැත්තම්. අන්න එනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි රාගයට ප්‍රතිවිරුද්ධව අසුභේ වැඩුවා නම් ද්වේෂයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වැඩුවා නම් නිච්ච සුඛත් භාවයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛමෙන් හේ කළා නම් ඒ ක්‍රියාකාරකමට කවුද පෙරගමන් කරු? ඈ මොකද්ද පෙරගමන් කරු වශයෙන් බලගෙන ඉන්න දැක්ම? සම්මා දිට්ඨි. මේ උපදින්න යන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය හැකි මිදී නිදහස් විය යුතුයි කියලා දැක්මක් පෙරගමන් කරු වශයෙන් බලගැන්විච්ච නිසයි මෛත්‍රිය වඩලා තියෙන්නේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ. අසුභය වඩලා තියෙන්නේ රාගයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා තියෙන්නේ නිච්ච සුඛත් භාවයට ප්‍රතිවිරුද්ධව. එහෙනම් මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කරනවා කියන තැනම සම්මා දිට්ටි පුබ්බංගම වශයෙන් බලගෙන් විලා සම්මා වායාම බලගෙන් විලා සම්මා සති බලගෙන් විලා සම්මා දිට්ටි බලගෙන් විලා සම්මා වායාම බලගෙන් විලා සම්මා සති බලගෙන් විලා මෙන්න මේ තුන එකම යාන්ත්‍රණයක් විදිහට අනුපරිදහවන්ති අනුපරිවත්තාන්ති තුන එකට වැඩ කරලා තියෙනවා. එතකොට තමයි මිච්ඡා සංකප්පය සම්මා සංකප්පය බවට පත්තු. අන්න එතන මන පදුට්ට වෙන්න දුන්නද? නෑ. චිත්තය පදුට්ට වෙන්න දුන්නද? පදුට්ට වෙන්නයි ගියේ. හැබැයි ඉර දුන්නේ නෑ. අන්න එහෙනම් මනසාචිය පදුට්ට එන වෙන්න දුන්නේ නෑ. දහවෙනි අකුසලයේ සිද්ධ වෙන්න දුන්නේ නෑ. නවවෙනි අකුසලයේ සුද්ධ වෙන්න දුන්නේ අර ද්වේෂේ නම් රාගේ නම් අටවෙනි අකුසලයේ සිද්ධ වෙන්න දුන්නේ නෑ. මනසාචිය පදුට්ට එන වෙන්න දුන්නේ නෑ. ඒ කියන්නේ මනසාචි පසන්නේන කළා ප්‍රභවයේ වෙන්නා පුරාගය ද්වේෂය මෝහය ප්‍රභවයේ වෙන්න දුන්නේ නැහැ. උපාදානය කරගන්න ගිය පංචස්කන්ධය උපාදානය කරගන්න දුන්නේ නැහැ. අපසන්න චිත්තු එක්කෝ මනසාචි පසන්නේ අන්න මනෝ කර්මයේ බිහි වෙන්න දුන්නේ ඒ රාගයේ ද්වේෂයේ මෝහයේ ඉපදුනා නම් අපි අර වචනයෙන් කරන අකුසල් හතර කරන්න පුළුවන්කම තිබුණද නැද්ද? තිබුණා. මුසාවාදා, පරසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාප කරන්න ඉඩකට තිබුණා. හැබැයිද? සිද්ධ වෙන්න පුළුවන්ද ඒක? මනසාචේ ප්‍රසන්න වෙන උනා නම් සිද්ධ වෙන්න විදිහ නෑ. එහෙනම් මිච්ඡා වාචා බලගන්න වෙන විදිහ එන මිච්ඡා වාචා මොන බවටද පත් කරලා තින්නේ දැන්? සම්මා වාචා. එන මිච්ඡා වාචා ඒ අකුසල් හතරට වචනයෙන් කරන අකුසල් හතරට දැන් මොකද වෙලා තියෙන්නේ? ඈ? ඒ අකුසල් හතරට වචනයෙන් කරන්න ඉඩකට තිබිච්ච අකුසල් හතරට දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න ඒකට තමයි බුදුහාම දේශනා කරන්නේ මෙන්න මෙහෙම. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති පරුසාවාචම් පහය පරුසාවාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. ආරති විරති පටිවිරති එහෙමත් නැත්නම් ආරති විරති පාපා අර මජ්ජපානංච කියලා ඔකන උදේවහන්නේ අන්න ඒකයි තමයි. රාගයේ මත්වීමෙන් මිදී නිදහස් වුණා, ద్వේෂයේ මත්වීමෙන් මිදී නිදහස් වුණා, මෝහයේ මත්වීමෙන් මිදී නිදහස් වුණා. ඇත්තෙම කියනවා පංචස්කන්ධ උපාදානයේ මත්වීමෙන් මිදී නිදහස් වුණා. අන්න දැන් මනසාචේ ප්‍රසන්නේන භාසති. අපි දැන් නැතුවට නොතේරුණාට අපි මේ වැඩේ කළා නම් එතන මිච්ඡා වාචා සම්මා වාචා කරන්න සම්මා වායාම බලගැන්විලා සම්මා සති බලගැන්විලා සම්මා දිට්ඨි පුබ්බංගම වශයෙන් බලගැන්විලා
ඒ රාගය ද්වේෂය මෝහය ඉපදුනා නම් අපි අර කයෙන් කරන අකුසල් තුන කරන්න ඉඩකඩ තිබුණද නැද්ද? මිච්ඡා කම්මන්ත බිහි වෙන්න පුළුවන්කම තිබුණද නැද්ද? තිබුණා. හැබැයි දැන් මිච්ඡා කම්මන්ත මොනවා බවටද පත් වෙලා තියෙන්නේ? සම්මා කම්ම අන්ත තුන් දොරින්ම කර්මය බිහිවීම නවත්තලා. මනෝ කර්මී බිහි වෙන්න දුන්නේ නැහැ, වාචික කර්මී බිහි වෙන්න දුන්නේ නැහැ, කාය කර්මී බිහි වෙන්න දුන්නේ නැහැ. කම්ම අන්ත කරලා, කියන්නේ කම්මක්ඛය කරලා. අලුතෙන් කර්මය බිහි වෙන්න දුන්නේ නැහැ. තවත් විදිහකට කිව්වොත් පුණ්‍ය කම්ම බිහි වෙන්න දුන්නේත් නැහැ, පාප කම්ම බිහි වෙන්න දුන්නේත් නැහැ, ධ්‍යාන කම්ම බිහි වෙන්න දුන්නේත් නැහැ. ඔක්කොගෙම එකතුව අකුසල කර්ම බිහි වෙන්න දුන්නේ නැහැ. කර්මය බිහි වෙන්න දුන්නේ. මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත කළා. එහෙමනම් ඒ කයෙන් කරන්ඩ ක්‍රියාකාරකමෙන් කරන්ඩ පුළුවන්කම තිබිච්ච ඒ අකුසල් තුනට දැන් මොකද වෙලා තියෙන්නේ? අර ප්‍රාණගා පානාතිපාති හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති කියන අකුසල් තුන කරන්න ඉඩකට තිබුණා. රාගයේ දේශේ මොහේ පුදුනා නම්. හැබැයි දැන් ඒ තුනට මොකද වෙලා තියෙන්නේ? ඈ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේ සුමිච්ඡාචාරම් පහය කාමේ සුමිච්ඡාචාර පටිවිරතු. ආරති විරති පටිවිරති. එතනත් අපිට නොතේරුණාට මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත කරන්න සම්මා වායාම දරලා සම්මා සතිපදයා ඉන්න ඒකටත් පෙර ගමන් කරු සම්මා දිට්ඨියයි. අන දැන් එහෙනම් මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කාරෝතිවා. තීනි දුස්චරිතේ මිදී නිදහස් වෙලා තීනි සුචරිතේ පිහිටියා. ඒ රාගයේ ද්වේෂයේ මෝහයේ බිහි වුණා නම් අපි දස අකුසලයක් කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් දස අකුසලයෙන්ම නිදහස්. ඒකට ලස්සන වචනයක් තියෙනවා. මොකද්ද? කුසලය. කින් කුසල ගවේසි කින් සච්ච ගවේසි. යන්න බුදුහාඳුර හොයාගත්තු කුසලය. දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙච්ච තැනයි කුසලය. අකුසලය කියන්නේ කුණු අල්ල ගන්නවා. අන්න රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කුණු අල්ල ගන්නයි ගියේ. හැබැයි දැන් මොකද කළේ? කුණු සලා හැරියා. චිත්ත පාරිශුද්ධතාවය ඇති කරගත්. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතියෝ. ඒ රාගයේ ද්වේෂයේ මොහේ ඉපදුනා නම් අපි කර්ම චක්‍රයට අහු වෙනවා. මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න කටයුතු කරනවා. මිච්ඡා ආජීව වලට අහු වෙනවා. හැබැයි දැන් මිච්ඡා ආජීව මොන බවටද පත් වෙලා තියෙන්නේ? ඈ සම්මා ආජීව. ජීවය අත්හැරලා කාගේ ජීවේද? කාගේ ජීවිත අත්හැරලා තියෙන්නේ දැන්? රාගේ ජීවය, ద్వේෂේ ජීවය, මෝහේ ජීවයයි. පැවැත්ම කියන්නේම රාගේ පැවැත්මයි, ద్వේෂේ පැවැත්මයි, මෝහේ පැවැත්මයි. එහෙනම් දැන් පැවැත්මක් අලුතෙන් සකස් කරලා අනේනම් පවත්ිතං අප්පතිවත්ති. එතනත් අපිට නොතේරුණාට මිච්ඡා ආජීව සම්මා ආජීව කරන්න සම්මා සත් වායාම බල ගැන්විලා, සම්මා සති බල ගැන්විලා, සම්මා දිට්ඨි පුබ්බංගම වශයෙන් බල ගැන්විලා, අන්න එතනත් බුදුහාමර දේශනා කරනවා මිච්ඡා ආජීවම් පහය මිච්ඡා ආජීවා පටි විරතු හෝති ආරති විරති පටි විරති. එහෙනම් දැන් මගේ විග්‍රහයට අනුව සම්මාංග කීයක් දැනටම බලගැන්විලාද? සම්මා දිට්ඨි. ඔක්කොටම කලින් සම්මා දිට්ඨිය බලගැන්විලා. අපි දන්නේ නැද්ද ඔය සම්මා දිට්ඨිය බලගන්නට සම්මා වායමත් දරලා සම්මා සතිත් බලගන්න ඒකටත් පෙර ගමන් කරු සම්මා දිට්ඨියමයි. එහෙනම් සම්මා දිට්ඨිය බලගැන්විලා, සම්මා සංකප්ප බලගැන්විලා, සම්මා වාචා බලගැන්විලා, සම්මා කම්මන්ත බලගැන්විලා, සම්මා ආජීව බලගැන්විලා, සම්මා වායාම බලගැන්විලා, සම්මා සති බලගැන්විලා.
සම්මාංග හතක් බලගන් සම්මාංග හතක් බලගන්වලා කියන්නේ ඒ හත බලගන්වන්න අපි දැනටම චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන අවසන්ද නැද්ද අන්න එන සම්මා සමාධිත් පූර්ණය වෙලා අවසන් අපි අසුරු සනක් තරම් කාල පරාසයක් තුල චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙනවා රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්න ක්‍රියා කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ වෙලා අවස බලගෙන් විලාවසන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බලගෙන් විලාවසන් සෝතෝ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බලගෙන් නොනං ආපන්න වෙලා සන්නද්ද වෙලා අටෙන් සෝතෝ ආපන්න වෙලා අවසන් අන්නහු දැක්කා තමා තුල කෙසේද දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව මේ අංග 8 කෙසේද බලගැන්නුනේ කියලා. ඒ කියන්නේ ඔහු දුක්ඛ නිරෝධ ගාමී පටිපදා අරිය සත්‍ය දැක්කා. අන්න එතකොට ගෝචරයි සමුදේ බිහිවෙන්න තමයි ආවේ හැබැයි මම සමුදේ මොකද කළේ? නිරෝධ කළා අන්න සමුදේ සත්‍යය දැක්කා නිරෝධය සාක්ෂාත් කරගත්තා කියලා දැක්කා ඒ වගේම දැන් ඔහුට ගෝචර වෙනද වගේම සමුදේ බිහිවෙන්න දුන්නනම් එහි ඵලය මොකද්ද දුක උදා වෙනවා හැබැයිද දුකේ අන්න එහෙනම් දුක්ඛ සත්‍යයක් දැක්කා දුකෙන් නිදහස් කියලා දැක්කා සත්‍යයන් කීයක් දැකලා අවසන් චතුරාර්ය සත්‍ය දැකලා අවසන් විපස්සනාව පූර්ණය වෙච්ච තැන චතුරාර්ය සත්‍ය දැකලා අවසන් තමා විසින් තමා තුලි අන්න දකින්නවා මනෝ පුබ්බංගම ධම්මා කියන්නේ පරම සත්‍යය මොකද මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා කියන යාන්ත්‍රණය තමයි මම මෙච්චර කල් බලගන්න ගන්නව ඉඳලා තියෙන්නේ හැබැයි දැන් මම ප්‍රථම වරට මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාච්චේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා කල එහෙනම් මේ සියල්ලට මුල මනෝ පුබ්බංගම ධම්ම එහෙනම් හේතු තුන සත්‍යයක් තමයි එහෙනම් බුදුහාමුදුරුවෝ හොයාගත් දේ සත්‍යයක් තමයි ඒ සත්‍යය මමත් අත් දැක්කා කියලා ගෝචරයි. ඒ සත්‍ය මමත් බලගන්නවා කියලා ගෝචරයි. ඒ රාග දේශ මොහ සම්බන්ධයක් ඇති වෙන්නයි ගියේ. හැබැයි මම සම්බන්ධය මොකද කළේ? කැඩුවා. හේතුව භංග කළා. සම්බන්ධය කැඩුවා. සංගම් කළා. සම්බන්ධය ගසා බිඳ දැමුවා. ඇති වෙන්න ගිය සම්බන්ධය ඒ සම්බන්ධය ඇති වුණා නම් මොකද වෙන්නේ වෙනද වගේම චර වෙනවා කාමාවචර එක්ක රූපාවචර එක්ක අරූපාවචර එහෙනම් දැන් මම සම්බන්ධය කඩලා සංගම් කරනකොට චර භාවය මොකද වුනේ චර නකලා චර නංකලා එහෙමනම් සංගම් චර නංකලා ඇයි එක කලි මොනාටද දුකෙන් මිදී නිදහස් වෙන්න අන්නේනම් අනුගමනය කරලා ගච්ඡාමි මොකක්ද අනුගමනය කරලා තියෙන්නේ දුක්ඛ නිරෝධගාමි පටිපදාව ඒ කියන්නේ
රාග ද්වේෂ මෝහ සංසාර සම්බන්ධයේ ගසා බිඳ දමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධ ගාමි පටිපදාවේ ගමන් කරමි කරලා සංඝං සරණං ගච්ඡාමි කියන ක්‍රියාකාරකම කරලා අවසන් ඒ සම්බන්ධය කඩන්න මම මොනවද භාවිතා කළේ ඇති වෙන්න ගිය සම්බන්ධය කඩන්න මොනවද භාවිතා කළේ ඈ ආ බුදුහාමුදුරුවන්ගේ හේතුඵල ධර්මයයි පටිච්ච සමුප්පාද න්‍යායයි අන්න එනම් මම හේතුඵල ධර්මයේ භාවිතා කරලා ධම්මං ඕකයි ධර්මය හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලමින් කාමාවචර රූපාවචර අරූපාවචර චරබව නැති කරමින් දුක්ඛ නිරෝධ ගාමි පටිපදාව අනුගමනය කරමි කරලා ධම්මං සරණං ගච්ඡාමි ක්‍රියාකාරකම කරලා අවසන් ඉතින් මේ හේතුඵල ධර්මයේ භාවිතා කළ සම්බන්ධය කඩලා දැන් මොකද්ද උදා කරගෙන තියෙන ඵලය ඈ ආ බුදුහාමර අපිට අනුශාසනාවක් කරලා තියෙනවා මොනා කරන්නද කියලා මොකද අනුශාසනාව ආ බුද්ධ අනුශාසනාවක් භව උදුරා දැමීමට අනුශාසනාවක් කරලා තියෙනවා මොන භවද රාග භව ద్వේෂ භව මෝහ භව එනනම් මේ උපදින්න ආපු රාග භව දේශ භව මෝහ භව අපි මොකද කරලා තියෙන්නේ උදුරා දමලා බුද්ධං ඒ උපදින්න ආපු රාග භව දේශ භව මෝහ භව උදුරා දමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර භව නැති කරමින් දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ ගමන් කරමි ආ බුද්ධං සරණං ගච්ඡාමි අන්න එනම් විපස්සනාව වැඩෙන තැන එක කෙලෙසයක් නිරෝධ කරන තැන සමුදය නිරෝධ වෙන තැන සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි එකයි කිව්වේ එකට ප්‍රසන්න චිත්තු බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගච්ඡේ වෙලා අවසන් ඔක කටින් කරන්න පුළුවන් වැඩ නෙමෙයි චිත්තේ කරන්න ඕන වැඩ. ඒ රාගය ద్వේසය මෝහය ඉපදුනා නම් අපි අර පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම සාරයි කියන සංසාර දිට්ඨියට අහු වෙනවද නැද්ද? අහු වෙනවා. හැබැයි දැන් ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා ආසව පොදිය කිව්වා නිච්චයි සුඛයි යත්තයි සංසාරයි කියලා මම අපි කිව්වා නෑ අපි අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරනවා එන සංසාර දිට්ඨියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයටයි පංචස්කන්ධ උපාදානයේ සාරයි කියලා දකින්න ඒක තමයි සක්කාය දිට්ඨිය එහෙනම් දැන් සක්කාය දිට්ඨියට මොකද වෙලා තියෙන්නේ කැඩිලා ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා සක්කාය දිට්ඨිය කැඩිලා අවසන්. ඒ රාගය ద్వේෂය මෝහය ඉපදුනා නම් අපි අර විඥාන චිත්තේ කිලිටි වූ කැමැත්තට ඉඩ දුන්නා වෙනවා. අපි ළඟ තියෙන විකෘති වූ කැමැත්තට අපි ඉඩ දුන්නා වෙනවා. ඒ රාගය ద్వේෂය මෝහය උපදින්න දුන්නා නම් විඥාන චිත්තේ කිලිටි වූ කැමැත්තට ඉඩ දුන්නා වෙනවා. හැබැයි දැන් අපි ඉඩ දීලාද? නෑ අපි අපේ විඥාන චිත්තේ කිලිටි වූ කැමැත්තට මොකද කරලා තින්නේ ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා විඥාන චිත්තේ කිලිටි වූ තම කැමැත්ත කිව්ව රාගය උපදවාගෙන අපි කියන්නේ අසුභේ වඩනවා ද්වේෂය උපදවාගෙන අපි කියන්නේ මෛත්‍රිය වඩනවා නිච්ච සුඛත් කියලා මම අපි කියන්නේ අනිච්ච දුක්ඛත් මෙනෙහි කරනවා විඥාන චිත්තේ කිලිටි වූ කැමැත්ත කැඩිලා විචිකිච්ඡිතාවය කැඩිලා අවසන්
manasa ce pasanne na bahasati wa karitu wa dasa kusale mamidi nidahas wala kusale wedila etana aryekaanta seelaya balagen dasa kusale manidahas citta parishuddhatave athi vela an etakota ara silvata parama aaharaya karagena inime dakma mokada vela thiyenne kadila Silabbata paramasa kedila avasan. Ena samudaya nirodha vechcha tana pratama varata samudaya nirodha karapu tana sakkaya ditti visikichita silabbata paramasa kiyana ditti sanyojana tuna kedila avasan. Balen kadanda bae. Araka karanakota mewa kedina. Ekai tirung gan. Yakini sa adat me duking midi nidhas wiya heki. Adat me avidya wing midi nidhas wiya heki. Adat me karma chakrain midi nidhas wiya heki. Ekai tirung gan. Api me rage, bendi-bendi, dvese, bendi-bendi, mohe, bendi-bendi, hoyanne suwayak, sukayak. Habai e sukaya passe yana nisama apita dukak udaa wenawa. Anna buddhahanthara penala dena umbala yanne werradi margayekai. Umbala suka kiyala passe yanne duka passe. Oka neme niveradi margaya menna niveradi margaya nobendi sitime margaya nobendi inna tana tiyenne sadakalika suwayak nobendime suway eka dukak bawata patwenne sa yamek chatuarya satcha dakinawa kiyana tanatai බුදුහාමුදුරුව මිනිස්සෙක් වරගෙන ඉන්නේ ඒකයි දැකිය හැකි දේ දැකිය යුතු දේ යමෙක් චතුරාර්ය සත්‍ය දැක්කද අන්න ඔහුට ඒ මොහොතේ පටන් විඳින්න පුළුවන් අනවජ්ජ සුඛය සත්‍ය පසක් කොට අද්දක ගැනීම සුවය ඒ සුවය පරද්දන්න සුවයක් කොහෙවත් නැහැ මේක ප්‍රඥා ගෝචර දෙයක් එක මහා කන්දක් වගේ සුවයක් අන්නේ මොහොතේ පටන් ඒ පුද්ගලයා න කම්පති න චලති න භයති න විස්සෝපති ඒ සුඛය කම්පණය කරන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුල තව දුරටත් නැහැ. ඒකයි තේරුම් ගන්න. අන්න අපි තේරුම් ගන්නවා මේ සුතවත් අරිය ශාවකය තේරුම් ගන්නවා බාහිරේ සරණක් නැත. අත්ත දීපා විහරත අත්ත සරණක් තමාමයි විකෘති වෙන්නේ තමාගේ විකෘති ස්වභාවයෙන් ක්‍රියාවලියෙන් විකෘති කැමැත්තෙන් තමාම මිදී නිදහස් වෙන්න ඕන ඒක ප්‍රකෘති කැමැත්තක් කරගන්න ඕන විකෘති ස්වභාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන අත්ත දීපා විහරත අත්ත සරණ අනඤ්‍ය සරණ Tamage vikurti sabhave midi nidahasula prakurti sabhave atikara gande na. Mukada karanda one. Dhamma dipa dhamma sarana. Minna me hetupala dharmaya sarana kara gande one. Ananya sarana vena sarana. Nathu. Ekai thirum gande. ඒක නිසා අපි 8යි විග්‍රහ කළේ හැබැයි 8ක් විතරක් නෙමේ ඔතන 37 බෝධිපාක්ෂික ධර්මම බලගෙන වෙනවා
samudaya nirodha vena varayak varayak pasa chaturvarya satya dakinawa mokada prajna indriya bala gannuna prajna bala bala gannuna sattis bodhipakshika dharmama asuru sanakata bala gannuna api dhyana hatarat asuru sanakata bala gannuna asuru sanakin api dhyana hatara haraha gaman karanawa Samma samadhi haraha gaman karanawa api. Habai api kisivak upadane karaganni. Apita dhyana wala avashyathawayak ne. Apita avashya ragayen desayen mohayen midin nidahas wenney. Habai oya wede karagena 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 yanakota oya sissata puraneya wena nisa. Apita dhyana hatarat nikamma puraneya wenawa. Arihat wena daata dhyana hatarat nikamma puraneyak puraneya wena ekko ita kalin puraneya wenawa. Pratama varata samudaya nirodha kalada etanama patama dhyanayata athul vela avasan man dhyana hatara vigraha karanna ekak vigraha karanna palawini ek api ara ragayata prativiruddha asubhe weduwana dvesayata prativiruddha maitriya weduwana mohayata prativiruddha anicca dukkha anatta menih karanna patang gattana anne asuru sanak taram kala parasaya tula anne mohote Vivicheva kamehi. Vikiyanne vengvenawa, vikiyanne vikurtu, vivi. Iccha kemetta, kame kameta tiyena vikurtiyu kemetten vengvenawa. Vivicheva kamehi. Ekenne asa kana nasa diva kaya pahi. E pahen vikurtiyu kameta tiyena vikurtiyu kemetten vengvenawa. Vivicheva kusala dhammehi. Vikurtiyu kemetten vengena monata dina kemette da kusala dharmayata. Mokada dan man maitriya wadanda patan gatta ekko asubaya wadanda patan gatta ekko anicca dukkha anatta wadanda patan gatta anne mohote kamehi vivicca akusala dhammehi vivicca ekko vivicheva kamehi vivicca akusala dhammehi. Ini betulak nih, mama nikah ini nih, mama maithri evadana, ekwa subeh evadana, ekwa ani cedukkan hatte menhei karna. Savita kang savichara. Eka karena wa kian ne asuru sanak taram kala yak tul, vivekaya vivekaya. Vikian ne wengino, vekian ne ara ragya dese mohya nisa upadin ne na vege vedna vavege citta vege vematta ave. Vive Akaya, kaya kiyanne kriyakarakama. Ara sabde ehila nan kriyakarakama balagen wenndai giye. Ara enum pade ehila. Mokadda kriyakarakama? Sotancha paticcha saddeccha uppajjati sota vinyana tinnan sangati passo sampassaja vedana vedana paccaya patiga. E kriyavaliya kaya balagen wenndai giye. Eka balagyan nunanam vegyak vedanavak avegyak chittavegyak vematthatavyak upadinam. Habai den? Annehenam vi venguna vematthatavyen e kriyakarakama nisa. Siddha vendagiya vematthatavyen venguna viveka aya viveka jang etana janita venama. Viveka jang piti pritiya janita venama suka sukaya janita venama. Pataman dhyanam upasampajja viharati. Upa kiyanne apakapavi san kiyanne raage desaya mohaya viharati. Prahanaya karanna katayutu karala. Sitiye upadina veradi de wen karakara attharinna katayutu karala. Annehenam api vipassana wadanna patan ganna tana patama dhyanayata athul wenawa. Eka terung gan. Itni dutiya dhyana te anama, tatiya dhyana te anama, chatutta dhyana te anama. Dhammesu dhammanupassi viharati puraneya venama, satra satipattane puraneya venama, panchaskandha upadane nidahas venama.
Asuru seneng satis bodhi paksika dharma ma balaganwala awasam. Dharma cakraya balaganwala awasam. Eka tirungan. Obena me alutta urdi adavat tirungan doona. Me sasaragamine mechara kalayak ipide meri meri ayavilla tiyenne ekama ekka kelesayak nirodha karaganna beruwai onna dan obata pani vidiye labuna kala haki kramaya dannama kala haki bawa dannama anne nan avrutta avrudde adisthanayak athi karaganna danwat kelesayak nirodha karala sootu aapanna wenna avashya bawa Ehema naththam oba satara apaye yana gamana obata nawathwa ganna hamba wenne natha. Hondai api pin anumodan karamu. Ittavata chammihi sambadam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya. Ittavata chammihi sambadam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavata chammihi sambadam punya sampadam satta anumodantu sabba sampatti siddhiya Idamme nyati nang hotu sukita hontu nyatayu. Idamme nyati nang hotu sukita hontu nyatayu. Idam wo nyati nang hotu sukita hontu nyatayu. Mandai yang kaurut adistana yak ketika raganda tamungi siti upadina bala samaga mahewat. Minna me raga dvesa moha sitivili samagame midi nidhaswila tamungema siti upadina satan samagame hevat maitri asubaya anicca dukkha anatta yana sitivili eti karaganimi etena etena dima samudaya nirodha karaganimi yana adisthanaya eti karagan imina punya kammena mame bala samag Satan samagamo hotu yava nibbana pat. Hondai hama kenekma niduk vetwa, nirogi vetwa, suvapat vetwa, chatu ariya satcha dharmayama pasak kota addaka ganitwa.